සර්ට වුණොදේ අනුරටත් වෙයිද එහෙනම් මම කියන්නේ මුහුද හත් ගව්වක් තියලා අපුඩේ ගහන්න කියලා මට හිතෙන්නේ ඒගොල්ලෝ හරි අවංකයි එහෙම කියන්න වෙන වෙන වැල්වට අරන් කියන්නේ නැතුව ඒ වෙලාව ඉදින් කරන්න තිබුණේ ඒක තමයි බොහෝ වෙලාවට අපි ඡන්දකදී කරන්නේ අනිකාව පරාජය කරන්න අපේ මන අපේ පාවිච්චි කරන්නේ මෙසිල් මහත්තයා මාර ගේම් කාර් එකක් ගේම් කාර් එකක් කියන්නේ ඒක මරු මේ ඔය ගොඩේ මම ඉන්න බයම එකා පාටලී කියලා ලෝකෙ හැම රටක්ම යටට උල් වෙලා තියෙන්නේ ඇයි අපි විතරක් උඩට උල් වෙලා කියලා පීට බලාපොරොත්තු තියාගන්න පුළුවන් සහ අපි බලාපොරොත්තු වෙන්න ඕනි නායකයා කොයි වගේ කෙනෙක්ද එහෙනම් අම්මා දැන් මේ අනුරේ දිනාගෙන නවලු නේද කියන එක මම කියන්නේ ඒගොල්ලන්ට ලංකාවේ දේශපාලන ස්ට්‍රීම් ගැන ලොකු අදහසක් නැහැ කියලා සෑට මොකද උනේ ඒවල් පැත්තේ හෙලිකොප්ටරෙන් ආවවත්ද ළඟදී එතෙන්දි මං තක්කඩිය කියලා මං ඒ තක්කඩිය කියන එකට මං හරි ආසයි තක්කඩිය උන්ට ගෝඨාභයට මේ තත්වය පාලනය කරන්න සහ කළමනාකරණය කිරීමේ නොහැකියාව මත මගේ ඇත්ත උත්තරේ මමවත් දන්නේ නැහැ ඒක ගැන හරියට ලකා කියලා කියන්නේ බොහෝම දේවල් වෙනස් තැනකින් කියවන්න දක්ෂ පුද්ගලිකව අපිත් බොහෝම ආස කරන චරිතයක්. ඉතින් අපිට අවස්ථාව හම්බ වෙන ඕනද ලක්මාල් ධර්මරත්න හෙවත් කොයි කවුරුත් හොඳින් හඳුනන ලකා සමග සම්මුඛ වෙන. ලකා බොහෝම ආදරෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. කනවර්සේෂන් ස්ටාර්ටර් එකක් විදියට අහන්න කැමති. ලකා අපිට කූඹියෝ සීසන් 2 බලන්න අවස්ථාවක් තියෙනවද? කූඹියෝ කියන එක ඒ කියන්නේ ඒ නාට්‍ය ඇතුළෙම තියෙන අපි ඒක ඇතුළේ හදන්න හදපු මනෝභාවය මම හිතන්නේ අදටත් යනවා කියලා. ඒ කියන්නේ මගෙන් සහෝදරී සහ එහෙම තවත් කට්ටිය අහන එකම තමයි ඒකේ ඒ ඒ ඒ ඒ කොටසේ පරමාර්ථය උනේ අවසානයේදී. ඒ කියන්නේ අපි දන්නේ නැහැ එතන වෙඩිල්ල පත්තු කරාද නැද්ද කියලා. එතන මොකද උනේ කියලා කවුරුත් දන්නේ නැහැ. එතකොට මම හිතන්නේ ඒ අවසානයේ තිබුණේ අනියමාර්ථය අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවද මොකද්ද කියන එක ඒ ආකාරයෙන්ම තියෙන එක එකටත් මම කැමතියි ඒක නොහිතනම් වෙලාවක කඩන්නත් මම කැමතියි එතකොට මට ඒකට ඇත්තටම දෙන්න තියෙන්නේ ඒකේ එන්ඩ් එක වගේම උත්තරයක් ඒ කියන්නේ ගහන ඕනම කෙනෙකුට මට දෙන්න තියෙන්නේ ඒ වගේම උත්තරයක් ඒ තමයි මම මේ නාට්‍ය එන්ඩ් එකම තමයි ඒ මේ මේ හිස් කලාපය ඇතුළ ගෙනියන්නේ අවිනිශ්චිතභාවය මම දන්නේ නැහැ මං මගේ සහෝදරයා දමිත දැන් අපිත් එක්ක නැහැ ඉතින් ඒක අපි දන්න කාරණයක් දමිතයා හිටියා නැහැ කියන එක අදාළත් නැහැ දැන් ගොඩක් කට්ටිය මං අහනවා කූඹියෝ කරන්න දමිත නැති හින්දාද කියලා දමිතයා හිටියත් මේ සාකච්ඡාවම තමයි අපි දෙන්න ඉන්නේ ඒ කියන්නේ අවිනිශ්චිතයි ඉතින් මම ඒකට දෙන උත්තරේ මං හිතන්නේ අවිනිශ්චිත උත්තරයක් ඒ තමයි දවසක අපි නැවත එහෙම හම්බ වෙන්නත් පුළුවන් ලබන අවුරුද්දුණත් වෙන්න පුළුවන් හම්බ නොවෙන්නමත් පුළුවන් ඒක මේ මොහොතේ ග්‍රැවිටි එක උඩ තමයි 100%ක් එක තීරණය වෙන්නේ ඇත්තටම අවංකව මම මගේ ඇත්ත උත්තරේ මමවත් දන්නේ නැහැ ඒක ගැන හරියට හැබැයි මම පොඩි එක වචනයක් කියන්නම් ඔබ ඒක ඔබ සා ගොඩක් දෙනෙක් ඒක අහන නිසා මම ඊට ආසයි සීසන් 2 එකක් කරන්න ඔබේ ආසන් සහ ඒ කුතුහලයේ ඒ විදිහටම රඳා පවතමින් මේ ලකා අද අපේ මේ සංවාදයේ ආරමුණ වෙන්නේම අපේ ලංකාවේ දේශපාලනය පොඩ්ඩක් ලිහා ගන්න. සර්ට මොකද වුනේ? සර්ට මොකද වුනේ? ඒවල් පැත්තේ හෙලිකොප්ටරෙන් ආවවත්ද ළඟදී මොනා හරි කතාවක් කරලා යන්න බැලේ තිනට ඉදිරිකවත් බේරලා දීලා යන්න. මම හිතන්නේ අභිෂේක ඒක ඒක නිශ්චිත පුද්ගලයෙකුට මොකද වුනේ කියනවට වැඩිය මේ මොහොතේ අපිට මොකද වෙමින් තියෙන්නේ? ඒ කියන්නේ දැන් අපි කැරක්ටර්ස් ටික ගලවලානේ ඔක අහන්නේ. අනුරට මොකද වෙන්නේ? ගෝඨාභය මහත්තයාට මොකද වෙන්නේ? රනිල් මහත්තයාට මොකද වෙන්නේ? සජිත් මහත්තයාට මොකද වෙන්නේ? අනුරට මහත්තයා කියන්නේ නැත්තේ ඒගොල්ලෝ යෝජනා කරන මහත්තයා කියන්න එපා කියලා. අනික් කටි ආසයි මහත්තයා කියනවා මං හිතන්නේ. එතකොට හැබැයි ඔක්කොම ටික එකට අනලා ගත්තට පස්සේ අපිට මොකද වෙන්නේ? අපිට වෙන එකේ ලොකු පින්තූරේ තමයි අපිට ඒගොල්ලන්ගෙන් පේන්නේ. ඒ කියන්නේ අපි හිතනවා ඒක අපිට නෙමෙයි වෙන්නේ කියලා. මෙතන තියෙන ලොකුම අර්බුදයේ විදිහට මම දකින්නේ අපි ඒකයි ඒක. දැන් අපි හැමෝම සෝෂල් මීඩියා මමත් ලියනවා, තවත් අයත් ලියනවා. අපි සාකච්ඡා කරනවා, කතා කරනවා. අපි හැමෝම ප්‍රශ්න ගෙනihin තියෙනවා වර්තමාන ජනාධිපතිවරයාගේ කරේ. අම්මට සිරි ඔයාට මහරකක් ඔයාට කෙලවෙන්න යන්නේ කියලා. අපි දන්නේ නැහැ ඒ පයිලට් ඉන්න ප්ලේන් එකේම පිටිපස්සේ සීට් වල අපි ඉන්නේ කියලා. අපි කඩම් වැටෙන ප්ලේන් එක ඇතුලේ හැංගෙන්න තැන්වත් හොයන්නේ අඩුම තරමේ. ප්ලේන් එක වැටෙන්නේ එයා එක්ක විතරක් නෙවෙයි වැටෙනවා.
මේ මේ මේක තමයි මම මම කාලාන්තරයක් තිස්සේ මේ දේශපාලනයත් එක්ක දේශපාලනය කියන එක නේ මම පක්ෂ දේශපාලනයට නෑ අභිෂේක මම ඡන්දයක්වත් දෙන්නේ නෑ 2002 එකම එක ඡන්දයක් දීලා තියෙනවා එතකොට මම අද වෙනකල් ඡන්දය දෙන්නේ නෑ අනාගත මම රෙත්තර රෙජිස්ටර්වත් වෙන්නේ නෑ ඡන්දෙට මේ අනාගතයේදීවත් මම ඡන්ද දෙයි කියලා මම හිතන්නේ නෑ විශේෂයෙන් මම මම කලාකරුවෙක් නෙවෙයි මම මගේ Facebook එකේම දාලා දෙනවා not an artist කියලා මම කලාකරුවෙක් නෙවෙයි හැබැයි මම මේ කලාව නැමැති ව්‍යාපෘති හෝ ව්‍යාපාරයේ ඉන්න තාක් කල් මං හිතන්නේ මං ඡන්දයක් දෙයි කියලා. මේක යම් කිසි දවසක නවත්තපු දවසර මං ඡන්දයක් දෙයි. එතකොට මම හිතන්නේම සර්ට මොකද වෙන්නේ? අහවලාට මොකද වෙන්නේ කියන එක නෙවෙයි. අපි ඔක්කොම එක ප්ලේන් එකක ඉන්නවා. මේ වෙලාවේ එයා තමයි මේකේ ඩ්‍රයිවර්. පයිලට් කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක්. ලෝකේ වැඩිම වැටුප් ලැබෙන රියදුරානේ පයිලට් කියලා කියන්නේ. එතකොට අපිට පැරෂුට් එකක්වත් නැහැ. එයාට පැරෂුට් එකක්වත් නැති. ඒක නිසා මම ඒක ඒක දකින්න කැමති එයාට වෙනවා කියලා අපිට පේන ටික තියෙන්නේ. ඒ කියන්නේ අපිට මහා පිච්චර් එකේ පේනවා එයාට මොනවද ටිකක් වෙනවා කියලා. අපි හැමෝටම ප්‍රතිශත වලින් ඒක බෙදිලා එනවා. ඔබේ දේශපාලන පක්ෂයේ මොකක් වුණත් ඔයා කාට ඡන්දෙ දුන්නත් කවුරු තමයි හොඳටම කලේ වුණත් මේ වෙන එකේ ඒ කියන්නේ මේ මොහොතේ ජනාධිපතිවරයාට යමක් වෙන බව අපිට පේනවා නම් अभी सीएल देना प्रतिशत एक पेन बचांदे दूम एक कॉमन नोम एक निशा ओ इतने यमक वेनवा ये वेन दे वेन्ने फुद्गले अटने वे फुद्गले ओके मे दिदास सिपाहे अभी तुमको कट्टी के तुला गोटा भी राजभाषमा तेपैर दुआ फुद्गले अभी उक्त वेनो प्रश्न अभी तुम गया अमेरिका उठे ना भूता लंगट गया ये तो मे अवृद्ध गांड मुकद एक निशा मम हिता अभी तो पुलवा इतने गेल वेन्द එයාට මොකද වෙන්නේ නෙමෙයි අපිට මොකද වෙන්නේ අපි දැන් මේකට මොකද කරගන්නේ කියන එක අපි කවුරුත් අහන්නේ නැහැ කියන එක තමයි මම පුද්ගලිකව අභිෂේක හිතන්නේ අපි මේ හූ කියාගන්නේ අපිටමද ලකා එතකොට අනිවාර්යයෙන්ම ඒකයි මම කිව්වේ අපි ප්ලේන් එකක ඉන්නවා ඔයා හිතන අඩි 33000ක් උඩ අපි ඉන්නවා දැන් අපි කියනවා පයිලට්ට දැන් පයිලට් අපිට කියනවා මාර වැඩේ ඒක එන්ජිමක් වැඩ කරන්නේ නැහැ කියලා අපි කියන අඩෝ මාර සීනයක් අරුවට වෙලා තියෙන්නේ අපි එලිලා හොඳට ඉන්නවා අපි සතුටින් ඉන්නවා දැන් අර ඔක්සිජන් මාස්ක් එහෙමත් වැටෙන වෙලාව ඇවිල්ලා අපි කියනවා මේ මේ මාර සීනයක් අරු මාර පිස්සුවක් නේ කෙලින්නේ අර බලන්න මේ එන්ජිමක් වැඩ කරන්නේ නැහැ කියනවා දැන් අපි ඔක්කොම කඩන් වැටෙන නිමිතයි ඒක නිසා මම යෝජනා කරන්නේ මම දිගින් දිගටම සෝෂල් මීඩියා වල කියන්නේ මේ මොහොතේ මේ පුටුවේ ඉන්නේ ඒ මහත්තයා වුණත් වෙන මහත්තයෙක් වුණත් ඔය දැන් මගෙත් එක තරඟෙට වැඩ කරන්න එන්න කියන මහත්තයෙක් වුණත් කවුරු වුණත් මේ මොහොතේ මේ ෆ්ලයිට් එකේ එන්ජින් දෙකෙන් එකක් වැඩ කරන්නේ නැහැ අනිකක් දැන් තියෙන්නේ ගොරගොර ගාන ලෙවල් එකේ කවුරු මේ පුටුවේ වඩනත් ඕක තමයි උත්තරේ ඒක නිසා කඩම් වැටෙන්න යන ප්ලේන් එක ඇතුලේ මොකද්ද කරන්න කියන එකතු වෙලා හදා ගන්නව ඇරෙන්න මං කියන තව එක්කෙනෙක් ගිහලා ඕන සීට් එකේ වාඩි කරවන්න අපි බලමු හරි මට දැන් ඔය 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 උත්තරේ දුන්නු නිසා මේ කියන්නේ කවුරු මේ ෂීට් එකේ වාඩුණත් මේ ප්ලේන් එක කඩන් වැටෙනවා කියන දේ ඒ කියන්නේ කවුරු මේකේ වාඩුණත් ඒ වාඩි වෙන කෙනාට මේකට මූණ දෙන්න සිද්ධ වෙනවා කියපු නිසා මම අහන්නේ මේ දවස් දන්නවා ඔබ මේ දිනවල අනුරට පොඩි හයිප් එකක් ඇවිල්ලා තියෙනවා සමාජ කතිකාවතක් ඇවිල්ලා තියෙනවා අනුර කුමාර සම්බන්ධයෙන් සර්ට වුණොදේ අනුරටත් වෙයිද එහෙනම් මම මෙහෙම කතාවක් කියන්න අභිෂේක ඒ තමයි දැන් මම මේක විශ්වාස කරන කන්සෙප්ට් එකක්. මම මේක ලියලා තියෙනවා. මම හිතන්නේ ඔබත් මේකට යම් යම් තැන්වලින් ඔබත් මේක දැනගෙන ඇති. අපි කිසිම දවසක කිසිම නායකයෙක්ව දිනවන්නේ නැහැ. මම මේක සෝෂල් මීඩියා වලට ලිව්වා. අපි කිසිම දවසක කිසිම නායකයෙක්ව දිනවන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ මේකට කැමති වෙලා අපි මෙයාව දිනවනවා කියලා අපි මම හිතන්නේ අපි සෑහෙන කාලෙකින් කරලා තියෙනවා කියලා. අපිට මතක මගේ මටව දැන් වයස අවුරුදු 40කට ළඟයි. කාලේ දිනවන්නේ ඒ වෙනුවට අපි කරන්නේ පරද්දවනවා කෙනෙක් අපේ මුළු ෆෝස් එකම අපි යොදවන්නේ එක්කෙනෙක්ව පරද්දවන්න එතකොට පරද්දන එක්කෙනක පැත්තට අපි හැරුණාට පස්සේ දිනන එකයි ඉන්නේ හැම වෙලම අපිට පිටිපස්සේ අපි දකින්නේ නැහැ එයාගේ පොටෙන්ෂල්ස් මොනවද කියලා එතකොට අනුර කුමාර සානායක සහෝදරයා දිනයිද නැද්ද අපි දන්නේ නැහැ මේකක්වත් හේතුව තාම අපි ඉන්නේ ඡන්දයකට අවුරුදු 3කට මෙහයින් තාම අපි ඉන්නේ විශාල ක්‍රයිසිස් එකක මැද ග්ලෝබල් ලෝකල් ක්‍රයිසිස් එකක මැද ග්ලෝබල් ක්‍රයිසිස් එකේ තියෙනවා මේ ආර්ථික අර්බුදයේ මේ විදිහටම සැපයුම සහ ඉල්ලුම අතර පරතරය සම්පත් බෙදී යාමේ අර්බුදය කොවිඩ් වලින් තමයි උත්ප්‍රේරණය කෙරුවේ එච්චර කල් මේක වහගෙන හිටියේ එතකොට මේක උත්ප්‍රේරණය වුණා කොවිඩ් වලින්
අපි වගේ අර මේ මේ ඔය අපේ ඩෙනිස් පෙරේරා තිසර මංගල බණ්ඩාර තිසරි බුලාන කෝසලදපු තථාගත කියන නාට්‍ය මරු පෝස්ටරයක් ගැහුවා ඒගොල්ලන්. ඒක තමයි මං හිතන්නේ ලංකාව ගැන දෙන්න පුළුවන් මරුම ඩෙෆිනිෂන් එක. ලෝකෙ හැම රටක්ම යටට උල් වෙලා තියෙද්දි ඇයි අපි විතරක් උඩට උල් වෙලා කියලා. ලෝක සිතියම මෙහෙම දිගහැරලා බැලුවොත් දැන් අපි ලෝක සිතියම කියලා අපි ගන්න බෝලයක් නෙවෙයිනේ ගොඩක් වෙලා මෙහෙම පොඩි 2D ඉමේජ් එකක්නේ. ඒක ඇත්තම ඔක්කොම රටවල් යටට තමයි උල් වෙලා තියෙන්නේ. අපි විතරක් ඉන්න උඩට උල් වෙලා. එතකොට අපි එල්ලිලා වගේ ඉන්නේ ලෝකෙ. නිකන් ලෝකෙට මෙහෙම එල්ලිලා වගේනේ අපි ඉන්නේ. එතකොට අපි අපේ අපේ අර්බුදේ අපි කොහොමටත් අර්බුදේකනේ හිටියේ. එතකොට අපි දිගින් දිගටම ආර්ථික අර්බුදේක ඉන්නවා. ආර්ථික අර්බුදේක ඉන්න එකට මට තියෙනවා විශාල අදහසක් ඇත්තටම පුද්ගලයෙක් විදිහට. ඇයි අපි වෙන ආර්ථික අර්බුදේක ඉන්නේ කියන එක ගැන. කෙසේ හෝ මේ 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 අර්බුදකාරී වාතාවරණය බාර ගන්න කවුරුන් හෝ කෙනාට හේතුව අපි අනුර කුමාර දිසානායක සහෝදරයා අපි තුමු දිනවන්න හදනවා කියලා. එතකොට එයා දිනවන්නම නම් අපි එයා දිනවන්නේ ඇයි කියන ප්‍රශ්නේ අහන්න ඉපේ. දැන් අපි එයා දිනවන්න හදන්නෙම සර් ෆේල් කියන හින්දා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 2015 මේ කට්ටිය ඡන්දෙ දුන්නේ යහපාලනේ ෆේල් වෙච්ච හින්දා. යහපාලනේට නැවත 2019 අපි ඡන්දෙ දෙන්නේ. 2015 ගෝඨාභය මේ කවුද යහපාලනේට ඡන්දෙ දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇති කියලා. එතකොට මහින්ද ඇති වෙච්ච හින්දා තමයි අරගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ ඉකොනොමිකල් පොලිසි එක මොකද්ද? මෛත්‍රීපාල සිරිසේන කියන ග්‍රාමීය ගැමි පසුබිමක් සහිත පුද්ගලයා සහ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නාගරික රාජකීය කෑල්ල දෙක කොහොමද යාදක නොරත රත කොහොමද ගැට ගැහෙන්නේ කියන එක අපි හිතුවේ නැහැ නේ කවුරු. ඕන්නේ නැහැ අපිට එහෙම හිතන්න. හේතුව ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ මහින්ද ගෙදර යවන්නේ. අපි මන් අපි දැන් සියලු දෙනා දැක්කා මාර චූර්ණ එකක් ගන්නවර මහින්ද හෙලිකොප්ටරේ ඉල්ලීලා හැරිලා බලනකොට එහෙම අන්තිමට ආපහු එනවා නව වටේකින් ඒකම. එතකොට මේ මොහොතේ කවුරුවත් කතා කරන්නේ නැහැ ඇයි අනුර දිනන්න ඕනි කියන එක. මම ඔකට තව කතාවක් කියන්නම්. ඒ තමයි මේ මේ ඒ කියන්නේ අපි ජනතාවක් විදිහට දැන් 1994 විතර වගේ තමයි මට මතක 89 මේ කොලැප්ස් එකෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ එන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට. ඇවිල්ලා ඒගොල්ලෝ ඒ කියන්නේ ඊට කලින් ඒගොල්ලෝ ට්‍රයි කරුවා ඒක ඊට පස්සේ පක්ෂ තහනම් වුණාට පස්සේ නැවතෙන්නේ. එදා ඉඳලා ඒගොල්ලෝ යමක් බිල්ඩ් කරගෙනමින් එනවා. ඒගොල්ලෝ කන්ටිනියස් සාකච්ඡාවක ඉන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආන්තික වාමගතිත් අතාරින්මින් එනවා. එතකොට ඒගොල්ලෝ යම් කිසි මං කියන්නේ ටික ටික තටු අරගෙන එන කාලයක් තමයි දැන් ඒකේ යම් තුරකට ඇවිල්ලා තියෙනවා. මම මේක 2019 චන්දර කලින් දැකලා ලිව්වා. يعني මම දැන් මට ගොඩක් කට්ටිය සෝෂල් මීඩියා එහෙම චෝදනා කරනවා ලකා කිව්වා ගෝඨාභය රාජපක්ෂ දිනන්න ඕනේ. මං කොහොමං කිව්වා. ඒ කියන එකට සාක්ෂියක් මම ඇයි ඒ මහත්තයා දිනන්න ඕනේ කියන එක 2019 චන්දර දවසකට කලින් ලිව්වා. ඒ නීතිය උල්ලංඝනය නොකරමින් මෙසේ ලියමි කියලා ලිව්වා. ඒ තමයි ඒ මහත්මයා මේ කොවිඩ් පැන්ඩමික් එක නාවා. එතුමා ෆේස් කරන්න නියමිතව තිබුණු අර්බුදය. ඒ අර්බුදයට එතුමා මූණ දෙනවම තමයි. ඒ අර්බුදයේ උඩ තමයි එයා මූණ දෙන අර්බුදයේ උඩ තමයි ඒ කොලැප්ස් එක උඩ තමයි ඒ ගිනි ගැනීම උඩ තමයි ඊළඟ මල්පි පෙන්නෝ. මගේ ලොජික් එක ඒක. ඒක නිසා අනුර සහෝදරයා එන බව අද පෙවුනවා නම් කාට හරි මම කියන්නේ ඒක ඒක ඒගොල්ලෝ හිතනවා අම්මා දැන් මේ අනුර දිනාගෙන නවලු නේද කියන එක. මම කියන්නේ ඒගොල්ලන්ට ලංකාවේ දේශපාලන හැසිරීම ගැන ලොකු අදහසක් නැහැ කියන එක. බැරි වෙලා හරි ඒ පක්ෂයේ කට්ටිය හිතනවා නම් දැන් අපි දිනලා තමයි ඉන්නේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් මම හිතන්නේ ලංකාවේ දේශපාලන අදහසක් නැහැ කියන එක. තාම අපි ඉන්නේ ඒ කියන්නේ අභිෂේක මගේ එකක් තියෙනවා මම කියන්නේ මුහුද හත් ගව්වක් තියලා අඹුඩ ගහන්න කියලා. හේතුව දැන් කට්ටියගෙන මුහුද හත් ගව්වක් තියලා අඹුඩ ගහන්න. ඔව් මම කියන්නේ අඹුඩ ගහන්න එපා කියනවනේ. මම කියන්නේ අඹුඩ ගහන්න කියලා. මොකද අඹුඩ ගහනවා වගේ බේසික් ඒවා කල්තියා කරගන්න ඕනේ. අපි දන්නේ නේ මුහුද ලම්මනට මොන මොන කතන්දර ඔතන තියෙයිද කියන්නේ. ආයෙ අඹුඩ ගහන්නත් කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. ගව්හතක් තියලා රෙදි කෑල්ල තියනවනම් අර මොකද්ද ඒක කියන්නේ නියදලා නෝද මොකද්ද ඒක තියනවනම්. ඔය කිහිම්මල ගැට ගහගෙන ගියාම ඉවරනේ. මුහුද හත් ගව්වක් තියලා අඹුඩ ගහන්න ඕනේ. ප්‍රිපෙයා වෙන්න ඕනේ. හැබැයි මුහුද හත් ගව්වක් තියලා පීනන්න හොඳ නැහැ. ඉතින් ඒක මම හිතන්නේ එකයි උත්තරේ දිග වැඩිද මන් දන්නේ නැහැ. නමුත් මම කියන්නේ කවුරුන් දිනුවත් මම විශ්වාස කරන්නේ මේගොල්ලෝ හිතනවා නම් ජනතාව විදියට මේගොල්ලෝ ගැන ඔබද මාද ඇතුළුව මේගොල්ලෝ හිතනවා නම් අනුර කුමාර දිසානායක සහෝදරයා හෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා හෝ කවුරු හරි ඇවිල්ලා
එක රැයින් අපිට තියෙන ප්‍රශ්න මොනවාද අභිෂේක් අපිට දේශපාලන ප්‍රශ්නයක් නෑ අපිට ගෑස් නැති ප්‍රශ්නයක් තියෙනවා පෙට්‍රල් වල අර්බුදයක් තියෙනවා ඊට පස්සේ කරන් ඔව් බඩු මිල වැඩි කරන් කපනවා දැන් අපිට ඕනේ කවුරු හරි ඇවිල්ලා මේ ටික සිංහල අඩු කරන්න ඔච්චරයි අපේ අර්බුදේ ඒ ටික මේගොල්ලෝම අඩු කරොත් ඉතුරු අවුරුත් තුනේ ඉතව අවුරුත් තුනක් තියෙනවා මේ වැඩේට ඉතුරු අවුරුත් තුනේ ටික අඩු කර හෙට උදේට පෙට්‍රල් අඩු වුණා මොකක් අපි දන්නේ නැහැ දැන් අනිත් කට්ටියත් ඇවිල්ලා මොන හරි කරන්න නේ හිතන්නේ ඒක මේගොල්ලෝ කරොත් ඉස්සරහට එතකොට මේ සමස්ත කතාව වෙනස් වෙනවා ඒක නිසා මම කියන්නේ පුටුවේ වාඩි වෙන එක නෙමෙයි වැඩේ ඇයි පුටුවේ වාඩි වෙන්නේ මොකටද පුටුවේ වාඩි කරන්නේ ඇයි එයා එන්න ඕනේ ඇයි අපි එයා ගෙන්න ගන්නේ ඇයි අපි යාට එන්න කියන්නේ කියන එක ජනතාවක් විදිහට නැවත 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 ආපහු 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 අපෙන්ම ප්‍රශ්න කරමි ඉන්නකොට ඒ උත්තරේ එතකොට අපි ප්‍රශ්න කරනකොට අපිට උත්තරේ විදිහට අනුරද හම්බ වෙන්නේ සජිත් ද හම්බ වෙන්නේ පාටලී ද හම්බ වෙන්නේ මම එකවතාවක් සෝෂල් මීඩියා වලට ලිව්වා මේ ඔය ගොඩේ මම ඉන්න බයම එකා පාටලී කියලා මම මේ නම් ටිකක් කියන්නම් මම ඒවා ලියන හින්දා ඒ හේතුව ලංකාවේ දේශපාලන විභවය ඇතුලේ පොඩි විභවයක් වගේ නේ ලොකු වචනයක් ඒක ඒක ඇතුලේ ඔය දැන් තියෙන අර්බුදයට මරුම රිප්ලේස්මන්ට් එක තමයි මේ මහත්ය සිංහල බෞද්ධ මේන් කෑල්ල තියෙනවා සරම අඳිනවා ඊට අමතරව දැන් ඔය ගෙනාවු දෙක තියෙන්නේ يعني අනිත් එක ඔය වියත්මග වගේ කොන්සෙප්ට් එකක් ජීවීපී එකක් ප්‍රොමෝට් කරුවානේ උගතුන් වියතුන් වගේ එකක්. එතකොට අපේ වැරදිවට වටහා ගත්තා මොකක් හරි එකට සහතිකයක් තියෙන එක පාලනය කරන්න වියතෙක් කියන එක. ඒක නිසා අපි විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරිය පත් කළා යවුවා වියත්මගෙන් පාර්ලිමේන්තුවට. දැන් විශේෂඥ වෛද්‍යවරු ඒ වැඩේට පට්ට. හැබැයි පාරේ වාහනයක්වත් තෙලව ගන්න බැරි සමහර අයට. හේතුව එයා වෙන වැඩකට වියත්. හැබැයි වෙන තැනකදී එහෙම නැහැ. එතකොට දැන් පාඩලි ජම්ප් කරන ඔක මහත්ය වගේ කෙනෙක් ගත්තොත් එහෙනම් එයාට ඒකක් තියෙනවා. इंजीनियर उपाधि अक्ति सिंगल बौद्ध निपत्ति मे मोहती इन एक्सजाति पक्ष एक निशा एक्सजाति पक्ष सजबे कि अरे लुक वैसी मे पटिया लुक इतकोट एक निशा यूएनपी की दुरे गिट पस लिबरल क्या कोच्चर कर पुहाम आए मंड सहोद बलंगी विन महत्ति क्या पुटी वाड़ी तिरती संगीत पुटे म्यूजिक के नव तीन तेन राइट टाइम राइट प्लेस कौदीन मगे कौर आवा किसी से मेक मे अर्बुदेट सिंधु लखा दें ඔබේ උත්තරේ දී ඔබ කියනවා අපි කවදාවත් පත් කරගත්තු නායකින්ට මේ අපි එයාගේ තියෙන දෙයකට කැමති වෙලා අපි ආව අපේ නායකයා විදිහට පත් කරන්නේ නැහැ රටේ ජනාධිපති විදිහට පත් කරන්නේ අපි වැඩි වශයෙන් අපි බොහෝ වෙලාවට අපි ඡන්දෙකදී කරන්නේ අනිකාව පරාජය කරන්න අපේ මනාපය පාවිච්චි කරන එක ඡන්දේ දවසට අපි සමරන්නේ අපි අපේ මතවාදයේ නොදරන කෙනාගේ පරාජය ඇත්තටම අපි මිනිස්සු විදිහට ඒ ඡන්දක ඒ ජයග්‍රහණය අපි වචනේ පරිසමාප්තාර්ථයෙන් සමරලා නැහැ ඇත්තනම ඒ නිසා හන්නේ කැමති මේක මේ විදියටම දිග්ගටම ගලාගෙන එයිද එහෙම නැත්නම් අපි මේක වෙනස් කරන නම් අපි මොනවද කරන්න ඕනි මේමයි අභිෂේක මේ දැන් මම අර අදහසක් විදියට කියන්නේ දැන් සිනමාවේ ඒ චිත්‍රපටිය මොකක් වුණත් කලාත්මක චිත්‍රපටියක් වුණත් වාණිජ චිත්‍රපටියක් වුණත් හෙන මොඩර්න් අමූතු එකක් වුණත් ඕකේ ඉන්නේ වීරයයි දුෂ්ටයයි චිත්‍රපටිය අධ්‍යක්ෂකවරයා තීරණය කරනවා මූ තමයි වීරයා වෙන්න ඕනේ මූ තමයි දුෂ්ටයා වෙන්න ඕනේ කියන්නේ එතකොට ඔබේ දේශපාලන චිත්‍රපටිය අධ්‍යක්ෂක ඔබ දැන් ඔබ කල්තියා තීරණය කරන් තියෙන මේ මගේ වීරයයි මේ මගේ දුෂ්ටයයි කියන එක එතකොට අපි අවිඥානිකව හැම විටකම වීරයාගේ ජයග්‍රහණය අපේක්ෂා කරනවා. අපි ඉස්සර ඉඳලම හැදිලා තියෙන හැමනේ. දැන් හොඳම එක ලංකාවේ ගොඩ දෙනෙක් ෆුට්බෝල් ෆෑන්ස් නෙමෙයිනේ. හැබැයි ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක කාලේට සාමාන්‍ය ෆුට්බෝල් මැචස් බලනවට වඩා වැඩි පිරිසක් බලනවා. එතකොට ඒගොල්ලෝ අඳුරන්නේ නැහැ මේ ටීම් ප්ලේයර්ස්ලා නම් මුකුත් දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අන්ඩර්ඩෝග් කෙනෙක්ව තමයි පික් කරන්නේ. සෙනගල් ටීම් එක. ඔයගේ පොඩි අන්ඩර්ඩෝග් ටීම් එකක් පික් කරගෙන එයා වීරයෙක් කරගන්න ට්‍රයි කරනවා. ඒගොල්ලෝ සතුටු වෙන්නේ ඒගොල්ලෝ දිනුවොත්.
ඒගොල්ලෝ අර තරු ටීම් වලට ඉච්චර කැමති නෑ නිකන් අපිට බ්‍රසීල් හරි මොනා හරි වගේ ටීම් වලට ඉච්චර කැමති නෑ එතකොට සිනමාවේ මම මම ඉන්න රස්සා මම ඉන්න රස්සාවත් නෙමෙයි මොකද්ද මන් දෙයි කියන්නේ ඔව් ශේස්ත්‍රේ කිව්වම ටිකක් නිකන් සර වැඩි වගේ එකක් විතර මොකක් හරි මම ඉන්න එකෙන් ඒක අපි හැම වෙලාවෙම හදන්නේ වීරයෙක් සහ දුෂ්ටයෙක් ඒ හේතුව අපි කේට කරන්නේ ඔබේ අවිඥානික ආසාවට අපි ගහන්නේ තෙන්ට අපි ක්‍රියේටර්ස් වගේ විදිහට අපි කරන්නේ ඔය ඇතුලේ තියෙන ඔයාගේ කැලටියක් එළියට දාන් ඔයාටම හප්පල ඔයාටම ආපහු පෙන්නන්නේ එතකොට දැන් ඔයාගේ චිත්‍රපටි ඔයා ඩිරෙක්ට් කරනවා පොලිටිකල් චිත්‍රපටි ඔයා ඩිරෙක්ට් කරන්නේ එතකොට ඔයා ඔයා දැන් මම අර අපි ඔය නිකන් කතා කරන උන කියන කාරණා ටිකම තමයි ඒ කියන්නේ දැන් බයියෝයි ටොයියෝයි කියලා දෙකොල්ලක් ඉන්නෝනේ එතකොට මේ බයියෝයි ටොයියෝයි විභේදනය උනේ කොහොමද කියලා බැලුවොත් එහෙම ඇත්තටම මම කියන්නේ ලංකාවේ ඉන්න ඡන්දදායකයන්ගෙන් 180ක් බයියෝ. ඒ කියන්නේ බයියා කියලා ඩෙෆිනිෂන් එකක් තියෙනවා. ඔක්කොම බයියෝ. JVP එකේ ඉන්න ගමේ ඡන්ද දෙන කෙනාගේ තියෙන ලක්ෂණ තියෙන්නේ බයි ලක්ෂණ. ඒගොල්ලොත් සමාල්ලාවට දැඩි මොකද්ද මන් දන්නේ අනුරාගයකින් එහෙම එකකින් ඡන්ද දෙන්නේ. UNP UNP ටොයියෝ ඉන්නේ කොළඹ විතරයි. ගම්වල ඉන්නේ බයියෝ. දැන් ওই බයියන් ඉන්න පාටි එකෙත් කොළඹ ඉන්න කට්ටිය ටොයියෝ. ඒගොල්ලන්ට ඡන්ද දෙන කට්ටිය ලේසියෙන් නවත්තා දෙන අපි බයියෝ කියලා. එතකොට මගේ අදහස තමයි අපි වීරයා සමරනවා කි අපි වෙන කෙනෙක්ගේ පරාජය සමරනවා කියන්නේම අපි ඒක අපි අපි ඇතුලේ හදාගත්තු වීරයෙක්ව ජයග්‍රහණය කරවනවා. ඒ වීරයා හිමි මාරු වෙනවා. ඒ කියන්නේ ඔතන තියෙන නිශ්චිත ඡන්දපද නම් දෙකක් නේ. निश्चित गणन दिखाती है मेद इन फ्लोटिंग से मैं फ्लोटिंग से भयानक मे उठी मंकी फ्लोटर्स दिखता अतिशय नरक सह भयानक उठी हेतु ये गोलू विन क्षण अरे ब्लडे उठी डाइहार्ड पक्ष पर्वे ये गोल हेम वेगे विनस्वेन्न एक निशाम ये गोल नम कन्विन्स करना प्रतिपाक्षिकेट इतनी चंद लक्ष्य मे पेदल मार एफर्ट मेद इन्हें उठे हेमने योल फ्रेज वेगम विनस्वन इतकोट मे मुहूर्ते गोटाबे राजपक्ष हिनावीन कट्टी हेटऊदे अनुकुमार ईशाने फुटे वाड़न दवस दहाय हिनावीन पटंग पलविनी कथावे पसे एक क्यालिटी कल नहीं गोल पटना हेतु अभी हेमोम मे सोशल मीडिया मुहूर्ते देशपालने महादेशपालन व्यूह अपे फ्रेंड लिस्ट के පනහක් 100ක් එක තමයි අපි කරන්නේ වැඩි. අපි ගොඩක් දාන හේට්ෆුල් දේවල් අනිත් පක්ෂයට. ඒ පක්ෂ කට්ටිය දකින්නේ නැහනේ අපි. කවුද දකින්නේ උ? හැබැයි දකින්නවා එයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න යාළුවෝ ටික. එයා ට්‍රයි කරන්නේ හර්ට් කරන්න යාළුවෝ ටිකට. අපි හැමෝම දේශපාලනය කරන්නේ ගොඩක් වෙලාවට අපේ ළඟමින් එක්කෙනායක. අපි ගොඩක් දෙනෙක් දේශපාලනය කරන අපේ ළඟමින් එක්කෙනායක. අපි සෝෂල් මීඩියා වලට දේවල් දාන්නෙම अपे फ्रेंड लिस्ट की तुम हर सी एक गेटूमकट हो ये गोलांट हिना विंड ये मेका इतना मेक महादेश पालन व्यापृति विनम आना एक विनम तीरने वे अभी हेन हितनवा मे सोशल मीडिया अभी आंड पेर एक थिंक ग्लोबल पॉलिटिक्स स्ट्रिंग्स अदीन खाऊद मंकैन रेस्लिंग वगे कंपनी तीरने करना वीर खाऊद दुष्ट खाऊद अभी धन्यवाद नहीं अभी कोई वे वीर पिकर एक ඕනම රෙස්ලිම් බලන්නේ කියන ගහන් ඒ කොමන් වීරයෝ ටික තමයි යාගෙත් වීරයෝ. ජෝන් සීනා හරි අන්ඩර්ටේකර් හරි හැම වීරයෝ ටික දුෂ්ටයෝ ටික. කම්පැනියෙන් හදලා එවන්නේ. එතකොට මේ ඝට්ටණය ඇතුලේ. ඔව් අපි කෙනෙක්ව පරාජය කරන්න තමයි වැඩ කරන්නේ. ඒ පරාජය කරනවා කියන එක එන්නේ පොදු අදහසින්වත් නෙමෙයි අනුමතරෙන් මම කියන්නේ. පොදුවේ රටක් විදිහටවත් නෙමෙයි අපි ආපරාජය කරන්නේ. පුද්ගලිකව තමන්ගේ පොඩි කරුණ අපි කවදාත් මහා කරුණ ගැන කතා කරන්නේ ඔය ඩොලර් අරුබුදේ ගැන කතා කරන එකෙක්ව ඩොලර් අරුබුදේ දන්නවද දැන් මම මේ ගමේ ගිහිල්ලා එන්න අපේ මහතුන් අය ඩොලර් අරුබුදේ කියන කොළඹ ආපුහම මේ කවුද හර්ෂ ඩී සිල්වලා ඊට පස්සේ ඔය අනිත් පැත්තේ ඉන්න කට්ටිය බන්දුල ගුණවර්ධනලා මේ ඔක්කොම කට්ටියත් ඩොලර් අරුබුදේ කියනවා අපේ මහතුන් අය ඩොලර් අරුබුදේ කියනවා මම හිතන්නේ ඒකයි අපි ඔව් අපි පරාජය කරනවා අපි පරාජය ඒ කියන්නේ පරාජයෙන් අපි හැමෝම සතුටුනවත් නෙවෙයිනේ අපි මගේ වීරයා මැරුණාම මම දුක් වෙනවා අර අර ඔය කිසර කතා තියෙන අනේ අජේ දේවගන් බොනවද කියලා අඬපු කෙල්ලෝ ඉන්නවා
ශාරුක් ඛාන් මලාද කියලා අඬපු කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. අපි තාම ඉන්නේ මේ වගේ පොඩි තැනක. අපි 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 ගැන හෙනට හිතනවා අර මම කියන්නේ දීප්ති කුමාර ගුණරත්න කියන දේවල් දැන් මට ඇත්තටම භාගයට භාගයක් දීප්ති කුමාර ගුණරත්න මහත්මයා කියනවා තේරෙන්නේ. ඇත්තටම මම දන්නවා මම එච්චර ඉන්ටලෙක්චුවල් නෑ වගේ එකක්. මම ඒ පොත්වත් කියවලා නෑ. දීප්ති කුඹියෝ ගැන ලියපු එක කියවලා සෑහෙන්න වෙලාවක් ගියා. ඒ කියන්නේ එයා උඩින් කියන එකක් තියෙනවා යටින් කියන එකක් තියෙනවා. හැබැයි මේ පාරිභාෂිත වචන ටික අල්ලගෙන දීප්ති කියන කියවන්නියක ඔය වගේ වචන ටිකක් ඔය වගේ නේ මාර වචන ටික ඒ වචන ටික අල්ලගෙන මැච් ගන්න කට්ටිය අපි ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් මං කියන්නේ අපි කරන්නේ මේ වගේ එක. අපේ දේශපාලනයේම මහා දේශපාලනයක් නෑ අපි. මං කියන්නේ අපි කියන්නේ මම ද ඇතුළු. අපි එදා වේල චූම් එකක් යනවා. ෆෝස් Facebook එකේ පෝස්ට් එකක් දානවා. යාළුවෝ ටික සෙට් වුණාම කයියක් ගහනවා. ඒ කයිය ගහන ගොඩේ ඉන්නවා මචං 1972 මෙහෙමයි මචං ඊට පස්සේ මචං මේක මෙහෙම වුණා මචං ජනරජය ආවා මචං 77 මචං වගේ කියලා නොම්බර ටිකක් කියනවා. රැෂන් නොම්බර ටික කියන එකට අපි බය වෙනවා. හේතුව අපි නොම්බර දන්නේ නැති හින්දා. ඒතකොට නොම්බර ටික දන්නේ නැති උන් ටික නොම්බර ටික කියන කාට ටික වඩා බය වෙලා අහගෙන ඉන්නවා. ආපහු ගෙදර එනවා. අරු කීපකින් කැලිටියක් කරන Facebook post එකක් දානවා. ඒකට අපේ යාළුවෝ ටිකක් රියැක්ට් කරනවා. අපේ දේශපාලන ඔතනින් ඉවරයි. මං ඉතාම නරක විදිහට මගේ පවක් මං දන්නේ අනිත් අය ගැන මගේ මම දන්න බොහෝ දෙනෙකුගේ දේශපාලනය ওই ප්‍රමාණින් ඉවරයි උඩ විශාල කලාපයේදී ඒගොල්ලොත් ඕකෙම ටිකක් ලොකු වර්ෂන් එකක් කරනවා ඒගොල්ලොත් එතනින් හැරෙමක් කරන්නේ රටක් විදිහට අපි කරමින් ඉන්නේ ඔය ලකා අපි දන්න විශේෂයෙන්ම මේ බලය තියන අය නීතියට බය නැහැ ඒක අපි අපේ භාවිතය ඇතුලේ අපි අපේ වටපිටාව ඇතුලේ දකින්න දෙයක් විශේෂයෙන්ම අපි දකින්න දෙයක් තමයි අපිට දැනෙන දෙයක් තමයි පොඩි මිනිස්සු වෙච්ච අපිට කහිරක් පයින් එක කඩ කරත් පාර පයින් එක කඩ කරත් නීතිය බොහොම තදට ක්‍රියාත්මක කරන හැබැයි අපි 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 හිතනවා දේශපාලකෙන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා දැන් රංජන් සහ SB ට අධිකරණයට අපහාස කරා කියලානේ යාලට දඬුවම් දෙන්නේ එහෙම නැතුව ඒගොල්ලෝ වෙන කරපු වැරදි නිසා නෙවෙයිනේ ඒගොල්ලොම හිරයවන්නේ දඬුවම් කරන්නේ. එහෙම නැත්නම් සමහර විට මේක අපේ අපි බලන කෝණේ වැරද්දක් වෙන්නේ නැති. ඒ කියන්නේ එහෙම දේශපාලකයන් වැරදි කරන්නේ නැතුව ඇති ලකා. ඒගොල්ලෝ බොහෝම සර්ව සාධාරණ විදිහට ජීවත් වෙන අය වෙන්නේ නැති. මේ අපි හිතුවට මේගොල්ලෝ මේ වැරදි කරනවා. මේගොල්ලන්ට අපේ අධිකරණයෙන් අපේ නීතිපතිතියෙන් දඬුවම් දෙන්නේ නැහැ කියලා. ඔන්න ඔය වගේ වටපිටාවක අපිට හිතනවා ලකා මේ අර සම්දයක් නැලිගොඩගේ භාවිතය හොඳයි කියලා. ඒ කියන්නේ වැරදි කරන මිනිස්සුන්ට අපේ රටේ නීතිය හරහා දඬුවම් ලබා දෙනවට වඩා සම්දයේ භාවිතය සම්දයේ ඒ ක්‍රියාව බොහොම හොඳයි කියලා අපිට හිතෙනවා. අපි දකින්න ලකාය සම්බන්ධයෙන් සටහනක් පවා දීලා තිනු එකයි මම ඒ ගැන අහන්නේ. බලය තියෙන කෙනාට දඬුවම් ලැබෙන්නේ නැහැ කියන එක ඒක අභිෂේක ඒක ඉතාම මරු කතාවක්. ඒ කියන්නේ gedara ඉඳලා මොකද එහෙමයි. දැන් අපි යෝග අපි හැම වෙලාවෙම මේව අරන් යනවනේ ලොකු අය ළඟට. හැබැයි gedara ඉඳලා මො කොහොමනේ? සිගරට් බොන තාත්තා පුතා සිගරට් බීලා වුණාම ගහනවනේ. පුතා ඇවිල්ලා තාත්තර කන්ට ගහනනේ ඔබ සිගරට් බොනවනේ කියලා. එතකොට බලය තියෙන කෙනා يعني බලය සතු මට නම් බලය තියෙන කෙනා බලය පාවිච්චි කරන විදිහ කියන එක තීරණය වෙන්නේ අපේ ව්‍යුහය හැදිලා තියෙන විදිහට බලය තිබෙන කෙනාගේ මනෝභාවය. gedara ඒක වෙනවා. අපි කවුරුත් gedara ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි අපි කියලා ලොකු මහත්තුරුන්ව ප්‍රශ්න කරනවා. gedara අපි ඉන්න කුඩා පද්ධතිවල ඒක වෙනවා. ලොකු අය ගැන පැත්තකට දාන්න අපි. දැන් අර මේ ළඟදී අපි දැක්කා පොලිසිය OIC මහත්තයා අඳුරනවා කියලා යනවා. ඉතින් ඒකත් බලය පාවිච්චි කරලා. බලය තියෙන ඒ කියන්නේ බලය කියන එක අපි හැම වෙලාවෙම හිතනවා මේ හැම එකක්ම අපි දාගන්නවා පරිපාලනයට සහ දේශපාලනයට. මේව මනෝභාවය මේක සයිකොලොජි එකක්. එතකොට පුද්ගලිකව මම ගම් මා සතුව තියෙනවා නම් යම්කිසි සිවිල් බලයක් මම ඒක 100%ක් සාධාරණීයව පාවිච්චි කරනවාද මමගෙන් අහන්න. මට අවංක උත්තරය දෙන්න බඳ ඔයාලඟ තියෙන සීල් බලය 100 මොකර අපි සීල් බලයක් තුන නාට්‍යයක් බලලා අපි තුන් 50,000 60,000 ඔයා ෆලෝ කරනවා. දැන් ඒක පොඩි සීල් බලයක්. පාවිච්චි කරනවද? මට වගවි කියන්න පුළුවන් දෙයකට. එහෙම බලය කියන එක බලය කියන එකේ සීමාවල් නඩත්තු කරන එක බලය දරන්න අතට ගියාට පස්සේ එන උත්තරේ ඕක. අපේ රටේ අපිට ගහන්න පුළුවන් වුණාට ළමයාට වෙන රටවල ගහන්න බැරි කරලා තියෙනවා. ගහන්න බැරි ක්‍රමයක් ඒගොල්ලෝ හදාගෙන ඉන්නවා. ගැහුවොත් චයිල්ඩ් කෑගෙන් හරි මොකද කරලා අරගෙන යනවා. එතකොට බලය තියෙනවා තාත්තට ගෙදර ඇතුලේ. හැබැයි මේ බලයේ සීමාවල් සලකුණු කරලා දෙනවා.
දැන් අපේ තියෙන අර්බුදය අපි බලයේ සීමාවල් සලකුණු කරන්නේ නැහැ නේ. දැන් ලංකාවේ මං කියන්නේ මීගලෑවේ අපේ ගමේ මරණාධාර සමිතිය ව්‍යවස්ථාවට වැඩි මීගලෑ මරණාධාර සමිතිය ව්‍යවස්ථාව මාරු ශ්‍රෝණා වෙනස් කරන්න බෑ ගියේ නැත්තම් මරණයකට ගියේ නැත්තම් 1000ක් දඩ ගන්නවා ඊට පස්සේ සුද්ධ කරන්න ගියේ නැත්තම් 250ක් දඩ ගන්නවා මන් දැන දැන් වෙනස් වෙලා ඇති මට ගොඩ කලින් පෙත් යන්න බැරි වුන නිසා මේ තේ හදන්න ගියේ නැත්තම් මරණයකට රුපියල් 500ක් දඩ ගන්නවා පට්ට ශ්‍රෝ වෙනස් කරන්න බෑ ඒක මේක හිතන හිතනලා වෙනස් කර ගන්න එතකොට මේ වෙනස් කරන්න බලය දෙන්නේ කවුද අපි ආපහු කවුද මේ වෙනස් කරන්න බලය දුන්නේ කවුද තුන් අපි කියනොත් මේ තුනෙන් දෙකක් දුන්නේ කවුද දුන්නේ අපි නේ දුන්නේ මේ ඉන්න ජනතාව නේ දුන්නේ එතකොට බලය සීමා කරන්න පොදු එකඟතාවයකට එන්නේ නැතුව බලය දරන්නාට කියනවා හොඳට පාවිච්චි කරන්න කරන්න එපා ඔව් නරකව කරන්න එපා මේකත් එක්ක කියලා ඉතින් එතකොට මම කියන්නේ මම මිනිහ මම සතෙක් මම කෑදරයි මම කියන්නේ මම කෑදරයි මම සතෙක් මට ලැබුණොත් අසීමිත බලයක් මම පුළුවන් තරම් ඒක පාවිච්චි කරනවා ඔයත් එහෙමයි මමත් එහෙමයි ඔය කියන සියලු මහත්තුරුත් එහෙමයි ඒක තමන්ට නැති තාක්කල් තමන් බලයේ වික්ටිම් කෙනෙක් වෙන තාක්කල් බලේ පාවිච්චි කරන එක ගැන අඩෝ ඕක මචං ඌ මචං ඌ මචං ඒක පාවිච්චි කරන විදිය මචං කියලා තමන් ඒ මචන්ට රිප්ලේස් වුණා බුලි මානසිකත්වයේ හිටන්න පාසල් පද්ධතිය ඇතුලේ බුලි වෙච්ච එක ඔෆිස් එකේ බොස් වෙච්ච දවසට ඌගේ යට තින් ඔක්කොම උන් බුලි කරනවා ඒක තමයි ඇත්ත හේතුව බලය කියන එකේ අර ප්‍රචණ්ඩ එක විඳලා ඒක තමන්ට ආවට පස්සේ තමන් දෙනවා ඒක දොඹෙන් යන්න අනිත් එකට මේක තමයි හියුමන් රියැලිටි එක ඒක නිසා ක්‍රමයක් ලෙස ඒ කියන්නේ සම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 2015 යහපාලන වෙච්ච හොඳ ඒවත් මම ඕනෑම දේශපාලන කණ්ඩායමක් පිරිසක් කරපු හොඳ ඒවත් ගණන් හදන්න ඕනේ යහපාලන කරපු හොඳ ඒවා තියෙනවනේ ඒ වගේ කේන්ද්‍රීය බලය අඩු කෙරුවා ඒ බලය අඩු කරපු ව්‍යාපෘතිය තාම ඒ ව්‍යාපෘතියේ තිබුණා නම් යම්කිසි ගුණාත්මක භාවයක් ඒක තාම පජාත විදිහට ඒ ව්‍යාපෘතිය නෝන්ඩි කරුවා මගේ වචනෙන් කිව්වොත් එම අපි සිරාගේ රෙද්ද කඩන් ගියා කියන වචනේ ඒක මම පුද්ගලිකව එවැනි වැඩිහිටි දේශපාලකයෙක්ගෙන් බලාපොරොත්තු නොවිච්ච විදිහේ වචනයක් ඒ කියන්නේ රටක කේන්ද්‍රීය බලයක් सीमा करंड यम किसी एकंगता कविल जनता एवल चंदे दुनेट महिंद राजपक्ष के अन्े अभी हदपु रंका ग्रामी मम निजने गमी मिनीसुड़ हदपु अपे दरुआ महिंद बलेटे हिम गमी अंगे दरुआ महिंद दत्ता मिनीसुंड एंडे विन विन कौरते मम इतम ओपन दे वाले मम अपे अभी थिंग अनुराधपुर अपे एत बेसिक अभी कुरनागल दिशा रही नाट तिम्मे लमेपुनाट पास मम्म मोन रेडिकल मत धरवा अपे अम्म मार पवर्फुल ने पोड़ी का मोनी को रुअल सैटाई श्रीमा बोधिटाई के क्यू थिंग अभी एक नौना तरती मंकोमटा थे मानो के रुआ नौकरे मे गेरे ही मगी तन मम्मी मट की पड़ी आतल कुत्ती ना गिहिल बालला इंदगा चूडना ඉතින් ඒ ගිහිල්ලා ඉන්නකොට අහම්බෙන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයාව මම ඉන්න වෙලාවක හිටියා මම දැක්ක අභිෂේක ඒ කියන්නේ මම හිතන්නේ ලංකාවේ හොලිවුඩ් සෙලිබ්‍රිටිස්ලාට මම දැක්කද නේ ඉන්දියාවේ නළු නිලියන්ට මම දැක්කද එහෙම වේව් එකක් උපන්ගේ UNP අපේ අම්මා මට ගෝ පොඩි එකා වඩේ යන්නකො ඉස්සරහට කියලා ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා ළමයි වඩා ගන්න හින්දා එහෙම එච්චර ආදරයක් තිබුණු කෙනෙක් ලංකාවේ මහින්ද රාජපක්ෂ මං කියන්නේ ආයේ දේශපාලන තරුවක් එන්නේ නැහැ ඒ වගේ ලංකාවේ अल्टिमेट तरु अगर गामिनी फोन्सेका विजय कुमार सिनेमा तरु नगे महिंद्र राजपक्ष अवसान देशपालन तरु अभी पेन दुर अभी आ तरु अक्र बल अभी दुन्न 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 मेकद्गंड वगे करला बल उपरी मठ में आवा अरगिन अभी अरगिन जनता वर्गिन दिन एट उदेर मेक बल गि बुलवांग अंतिम लकाय අපිටම බැලන ගියා අපව කියලා. ඔව් අපි අපිට බැන ගන්න ඕනේ සහෝදරේ. අපි අනිත් අයට බයින තාක්කල් ඒගොල්ලෝ අයින් කරනවා ඊළඟ එක්කෙනා එනවා. ආපහු අපිටම කෙලවෙනවා. අපි තැනකදී අන්තවාදී සහ අන්තගාමී සහ මේ අවස්ථාවාදී සහ මේ ආත්මార్థකාමී නැද්ද? අපි කියන්නේ ජනතාව. ඔව්. ඉතින් මම හනේ අපි මේ මොහොතේ අනුරව අපි ඉල්ලන්නේ මේ ආත්මార్థය. එතකොට දේශපාලකෙන් බින්දිතේ කියලාද ඔබ කියන්නේ? මම කියන්නේ ලංකාවේ දේශපාලකයා කියන්නේ පොරක් නෙවෙයි.
ඔය ලංකාවේ තියෙන ලොකුම වැරද්ද තමයි ලංකාවේ දේශපාලක වෙන පොරවල්ල කරගන්නේ. ලංකාවේ දේශපාලනයේ මම හිතන්නේ JR ජයවර්ධනට පස්සේ එහෙම පොරක් ආවයි කියලා. මම හිතන්නේ. හේතුව අපි හැම දැන් 2005 රනිල් කල්තියා සාමේ අල්ලගෙන නීති. 2024 අන්න රනිල් සාමේ අල්ලගෙන නීති. එතකොට මම කියන්නේ දැන් වීරයයි දුෂ්ටයයි මේ ආපහු ඉන්න චිත්‍රපටි චරිත දෙකින්නේ. දැන් අපි කල්තියාම කියනවා හේමල්ට කතාවලා මචං ඔබ තමයි කොල්ලය කියලා කියලා අපි හිට ඉසුරු ලොකු හිටියාරච්චිට කතා කරොත් ඕටොමැටිකලි ඉසුරු දන්න මම දුෂ්ටයා වෙන්න ඇති. මොකද හේතුව වීරය කල්තියා තීරණය කළ ඉවරයි. ඒ වගේ රනිල් කිසිමත් 2024 කාණ්ඩය අල්ලගත්ත සාමේ. එයාගේ කෑල්ල වුණේ සාමේ. බටලන්ද චෝදනාව තිබුණේ රනිල් වික්‍රමසිංහට. අපි දන්නේ ඒක මං හිතන්නේ ඔප්පුන් නැති චෝදනා. මේගොල්ලෝ දෙපැත්ත චෝදනා කරගන්න කෙනෙක් කරන්නේ. එතකොට එවැනි චෝදනාවක් තිබුණා. නමුත් එයා යෝජනා කළා සාම ව්‍යාපෘතිය. එතකොට ප්‍රභාකරණෙක් ගිවිසුමක් අස්සම් කළා මේක කරා. ඔටෝමැටිකලි මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතුරුනේ යුද්ධේ. දැන් එයාට කියන්න බෑනේ අරයා කල්තිය සාමේ අරගෙන ඉවරයි. එතකොට එයා ගියා යුද්ධෙට. දැන් ඔය කාට දැන් මම හිතන්නේ පස්සේ දේශපාලන කියන්නේ මහින්ද ගහන්න බෑ කිව්වා. බෑ කියන්න ඇති. මොකද එයාත් එච්චරම යුද්ධෙ හිටියේ නැතුව ඇති. අපි එයාගේ අතීත කතා අහලා බැලුවා. මහින්ද චන්දියක ඔය වගේ කතා ටික අපි අහලා තියෙනවා. හැබැයි එයා තමයි ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව මේ ඉස්සලාම් වතාවට ජිනීවා යන්නේ. ජිනී අවසාන අයිරොනිකලි ජිනීවා එයාටම ප්‍රතිවිරුද්ධ වෙනවා. එතකොට ඔබ හිතන්න මේ අරුබුදේ. මම හිතන්නේ අපි ඉල්ලුවා. අපි සහ ඔය පස්සේ කියන කට්ටිය කියන්නේ අපි ගිහිල්ලා කිව්වේ ගහන්න කියලා. දැන් ඒගොල්ලෝ මරුවෙලා අර මිනිස්සේ අපි නරකයි කියලා. එතකොට මම කියන්නේ එහෙමනම් අපි දන්නේ නැහැ මේවා එකක්වත්. මම කියන්නේ හයිපොතීසිස්. මහින්ද යුද්ධයේ වින්දිතේත්. ඇයි අපි හිතන්නේ දෙමළ ජනතාවයි සිංහල මායිම් ගම්වල ජනතාවයි මියගිය රණවිරුවෝයි ඒගොල්ලෝ විතරද යුද්ධයේ වින්දිතේ? සරත්වංශයක යුද්ධයේ වින්දිතේ ඉන්නේ. යුද්ධයේ වින්දිතේක් වීමේ කූටප්‍රාප්තිනේ සරත්වංශයක 2010 චන්දිල්ල. මං කියන්නේ ඒක මරු නෙමෙයි. වින්දිතේක් කියලා. වික්ටිම් කෙනෙක්. මහින්ද රාජපක්ෂ යුද්ධයේ වින්දිතේක් නෙවෙයිද? ඔබට හිතෙන්නේ නැද්ද එහෙම? මං කියන්නේ අද පව අද මහින්ද රාජපක්ෂ මහත්තයර මම දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල. ඒ කියන්නේ මං හිතන්නේ මගේ තාත්තටත් වැඩිය වයසින් වැඩි මං. එහෙම ඉතින් තාත්තව එකක් අයිති වෙන්නේ නැහැ දේශපාලනයට ආවට පස්සේ. නමුත් එයාව ක්‍රිටිසයිස් කරන හැටි සමහර පුද්ගලිකව එයාට දේවල් කියන හැටි දේශපාලන ව්‍යාපෘතිය ක්‍රිටිසයිස් කිරීම පැත්තකට තියලා පුද්ගලිකව සමහර දේවල් වලින් එයාට මඩ ගන්න හැටි ඇතුලේ මට හිතෙන්නේ යුද්ධේ වින්දිතේ දේශපාලනික වින්දිතේ අපි තරු කරගන්න. ඒ කියන්නේ මම කියන්නේ චිත්‍රපටි නළුවන්ට ඇත්තට ගහගන්න බෑනේ අභිෂේක. දැන් අපි වැරදිවට හිතනවා නේ එහෙම සුනිල් ශෙට්ටි වගේ ඒ කාලේ අපි දන්න කාලේ ඉඳිනද මට ඇත්තටම ඒ කාලේ හිතෙන සුනිල් ශෙට්ටි වගේ හතර දිනක් යුද්ධර දැම්මම නම් අම්මට සිල්පවා කරන් කණෙන් අල්ලගෙන ඉන්න පුළුවන් නේ වගේ. චිත්‍රපටි නළුව කියන්නේ ඒ වෙලාවේ රඟපාන චරිතය තමයි එයා කරන්නේ. ඉතුරු හැමතැනදීම එයාත් වින්දිතේ. ඒ කියන්නේ දැන් ගහගන්න පුළුවන් චිත්‍රපටි නළුවට ඇත්ත කරාටිකාරයෙක් හම්බුණා කියන්නකෝ. ලකා දැන් අපි විශ්වාස කරන දෙයක් තමයි දැන් 2018 වගේ මේ වෙලාවෙදිත් අපේ රටේ මිනිස්සු මේ අපි නායකයෙක්ව හොයනවනේ නායකයෝ හොයනවා හැමතැනම හොයනවා. එතකොට දැන් අපි විශ්වාස කරන දෙයක් තමයි නායකයෙක් කියන නායකත්ව ලක්ෂණ ඉස්මතු කරන්න හම්බෙන්නේ ස්වභාවික يعني සාමාන්‍ය පරිසරයේදී නෙවෙයි. ප්‍රෙෂර් එකක් එන්න ඕනි. ගැටුම් එන්න ඕනි. ගැටලු එන්න ඕනි. ඒවා निराකරණය කිරීම තුළ ඒවට මුහුණ දීම තුළ තමයි නායකයාගේ නායකත්ව ලක්ෂණම තුනේ. නැත්තම් අදටත් ගෝඨාභය කියන්නේ අපිට මහා ලොකු චරිතයක් නේ. අද ගෝඨාභයට hina වෙන්නේ මිනිස්සු අර කියනවත් වගේ ගෝඨාභයව විවේචනය කරන්නේ ගෝඨාභයව සමාජ මාධ්‍ය ඇතුලේ හාස්‍යයට ලක් කරන්නේ ගෝඨාභයට මේ తత్వය පාලනය කරන සහ කල්මනාකරණය කිරීමේ නොහැකියාව මත. එහෙමනම් නායකෙක් අපි මේ මොහොතේ බලා يعني අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් සහ අපි බලාපොරොත්තු වෙන්න ඕනි නායකයා කොයි වගේ කෙනෙක්ද එහෙනම්? සහෝදරගේ ප්‍රශ්නෙට උත්තර දෙකක් මට දෙන්න වෙනවා. එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඔබගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ එයාට මේ කල්මනාකරණය කරගන්න බැරි වෙනවා කියන එක. ඒක මං කියන්නේ තාම වැලි වැඩි කියන්නේ. මම කියන්නේ මෙන්න මේවා තමයි අපි කරන සමාන මෙහෙම කියනවා අපි කරන ඊටම දුර්වල ගණයේ ඇසස්මන්ට්ස් මේ හේතුව ඒ කියන්නේ දැන් මම ඔය විටි විටි ලියන දේවල් මම ලියන්නේ මම මේ මහත්මයාගේ අවුල විදිහට දැකපු දේ තමයි
ඕනෑම දේශපාලකෙක් ලංකාවේ ලංකාවගේ රටවල දේශපාලන ක්‍රමය ඇතුලේ අභිෂේක මේන් එක තමයි බැලන්සින් ලංකාවේ දේශපාලනේ බැලන්සින් පියා තමයි මහින්ද රාජපක්ෂ ඒ කියන්නේ මේ මේ ගෝඨාභය මහත්තයා වගේ කට්ටිය වාඩි වෙන ක්‍රමයේ ඇතුලේදී මම ඔක ලිව්වේ එයාගේ වම් මතට හම්බු වෙන්නේ 1956 සිංහල භාෂාවව ජාතික භාෂාව කිරීමෙන් සහ ඒ වගේ ව්‍යාපෘතියෙන් ආපු මේ ජාතිවාදයේ නැමැති සුපර් පවර් එක වම් මතට එනවා ඊට පස්සේ 77 හැදුවනේ වෙන සීන් එකක් ආඩ ගිනි තියන ප්‍රචණ්ඩ මේල් ඩොමිනන්ට් අර පොඩි මේල් වගේ එකක් ප්‍රෙඩටර් පොලිටිකල් ප්‍රෙඩටර්ස්ලා හැදුවනේ 77 දැන් දකුණු අතට එනවා මේක මහින්ද රාජපක්ෂ වගේ 40 අවුරුදු දේශපාලන දක්ෂ චරිත මේ අත් දෙක උඩ මම කියන්නේ වීදුරු බෝලයක් වගේ එකක් තියාගෙන මෙහෙම බැලන්ස් කර කර තමයි හිටියේ අපි ඔය පහුගිය කාලෙම දැක්කේ අපේ රට ඒත් මෙහි වගේම තමයි දිව්‍ය අභිෂේක අපි දකින්නේ ඇයි හැබැයි මේ දෙක හැප්පෙන්න දෙන්නේ අයාට අවශ්‍ය දේ හැප්පෙන අයාලත් දෙන්න අතාරිනවා මේක මෙහෙම බැලන්ස් කරගන්න ඉතාලම දක්ෂ දේශපාලකයන්ගේ හැටියක් ඒ මේ මහත්තයා මේ ප්‍රොටෝකෝල් එකේ නෙවෙයි මම මෙයා දිනන්න ඕනි කියන අදහස කියන්නේ එතනින් එයා බැලන්ස් කරන්නේ අදටවත් එයා බැලන්ස් කරන්නේ නැහැ කිසිම කෙනෙක් ඔය දැකලා තියෙන ගෝඨාභය රාජපක්ෂ බැලන්ස් කරනවා කවුරු එයා බැලන්ස් කරන්නේ නැහැ කවුරු එතකොට මේ දෙක හැප්පෙනවා ඊට පස්සේ මං හිතන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා වගේ කෙනෙක්ව නැවත කරලියට ගේන්න ඒ තරම් එෆර්ට් එකක් දෙන්නේ මේ බැලන්ස් එක ගන්න අවුරුදු 1948 ඉඳලා අපේ රටේ ඉන්නේ බැලන්ස් කර කර බණ්ඩාරනායක මහත්තයා ඉංග්‍රීසි කතාවේ හැන්දෙන් ගැරුප්පෙන් කන මිනිහා රෙද්ද හැට්ටේ ඇඳලා දෙක බැලන්ස් කරනවා දැන් රෙද්ද හැට්ටේ එළියෙන් මොකද රෙද්ද හැට්ටේ නේ මොකද ಜಾති කියන මැදලා ඉන්නොට ඇතුලේ ඉන්නේ යුරෝපීය දෙක බැලන්ස් කරනවා ඒතෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙලාවට ඇන්දේ නැහැ මේ මොකද අර සර්මයි කමිසෙ හැබැයි ඒ වෙනුවට බුද්දිසම් යනු මේකයි වගේ ඒවා දානවා මේ බැලන්සින් ඇයි අපිට මේක පේන්නේ නැත්තේ මේක බැලන්ස් කරනවා දෙපැත්ත එතකොට මෙයා එනවා බැලන්ස් කරන්න නැතුව ඉතිහාසයේ පළවෙනි වතාවට බැලන්ස් කරන්න නැති එක්කෙනෙක් කියලා මේක හැප්පෙන්න ගන්නවා මේ අපිට ගිනි පුපුරු ලෙස එළියට පේන්නේ දැන් වියතුන් කියලත් කට්ටියක් ගෙනාවා මෙතන හෙන එන මාර එකක් නේ තියෙන ඇත්තම මහින්ද රාජපක්ෂ වගේ දක්ෂ දේශපාලන ක්‍රීඩකයෙකුට බැලන්ස් කරන්න තරම් අමාරු එකක් මෙතන තියෙන්නේ බෝල තුනක් උඩ යනවා සර්කස් එකක් මෙතන තියෙන්නේ එතකොට මේක උඩ දානවා මේක අල්ලනවා එකක් තියෙනවා එයා එහෙම කරන්නේ එතකොට දැන් මේ සියලු දෙනා ඇසස් කරන්නේ පරණ දේශපාලන අධ්‍යක්ෂින් වලින් මෙයා අහවලා වගේ වෙන්න ඇති වගේ වචන වලින් තමයි මෙයා ඇසස් කරන්නේ මම කියන්නේ මට අනුව මේ ඇසස්මන්ට් එක කම්ප්ලීට්ලි වැරදි මම කියන්නේ මේ මගේ අදහස මේක මීට වැඩිය ඉතාම බරපතල දැනකින් ඇසස් කරන්න ඕන ඒ තමයි මේ මොහොතේ ලෝක මොහොත මේ මොහොතේ අපි හිර වෙලා තියෙන මේ දැන් ඔය චයිනීස් බේට් අර ඒගොල්ලෝ දාපු ඒ AMI මේ ග්ලෝබල් ඇමරිකන් මේ පැත්තෙන් එන මේ AMI හැම දෙක අතර මාළුව වීමේ ඒ අර්බුදය මේ ඔක්කොම අර්බුද මැද මේව වෙනදට කරුවේ බැලන්ස් කරන එක බැලන්ස් කරන්න නැති කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එයා දන්නේ නැහැ බැලන්ස් කරන්න හමුදාය කට්ටිය බැලන්ස් කරන්නේ ඔබ දැක්කනම් 2010 සරත්වංශික මහත්තයා පරිදිම එකයි ඒගොල්ලෝ බැලන්ස් කරන්නේ ඒගොල්ලෝ හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ් මේක එපා කියනවා ඊට පස්සේ අනිත් පැත්තෙන් කිව්වොත් එහෙම දැන් ඊට වැඩිය ඉහළ ෆෝස් එකකින් කිව්වොත් එහෙම නෑ ඔයා එපා කියපේ ඔයා දැන් කරන්න කියලා ඒක කරනවා ඒක තමයි මේ ස්ට්‍රක්චර් එක හැදෙන විදිය අපි ප්‍රාථමික ලෝකයේ ඉගෙන ගන්න අභිෂේක අම්මගෙන් තාත්තගෙන් අපි අපි මූලික ලෝකයේ ඉගෙන ගන්න අම්මගෙන් තාත්තගෙන් ඊට පස්සේ අපි ද්විතීක ලෝකයේ ඉගෙන ගන්නවා පාසලෙන් සහ ඊට පස්සේ අපේ තරුණ වියත් එක්ක හම්බෙන යාළුවන්ගෙන් තෘතීක ලෝකයේ කියන එක ඒක තමයි ඇත්ත ලෝකය තෘතීක ලෝකයේ අපි ඉගෙන ගන්නේ රැකියාවල් වලින් ඒක නිසා මම හැම වෙලාවෙම විශ්වාස කරන්නේ රාබු ගලවන්න රාබු වලින් තමයි මට පාර පෙන්නන්නේ කියන්නේ ඔයා ඉන්ෂුරන්ස් කාරයෙක් වුණොත් ඔයා මුළු ලෝකෙම දිහා බලන්නේ ඉන්ෂුරන්ස් එක මම චිත්‍රපටි කාරයෙක් වෙච්චි නිසා අවාසනාවකට වාසනාවකට මම ලෝකෙම දිහා බලන චිත්‍රපටයක් විදියට මට මේ ඔක්කොම පේන නළුව රඟපානවා වගේ කවුරු කෙනෙක් හමුදාවෙන් ආවොත් එයාට මුළු රටම පේන හමුදාවක් වගේ එයා හිතන්නේ මේ ප්‍රොටෝකෝල් එක ෆලෝ කරන්න ඕනේ ෆලෝ කරන්නේ නැති තැනදී තමයි ගැටුම පටන් ගන්න සමාහලට ෆලෝ කරනවා අපි මරු වෙයිද අපි දන්නේ නැහැ ඔබේ පළවෙනි ප්‍රශ්නයේ මගේ උත්තරේ පළවෙනි ප්‍රශ්නයකදී මම ඒක කඩලා ගත්තොත් අපි ඒක මේ කරන ඇසෙස්මන්ට් එක සමහර වෙලාවට
මේ ඉන්න ජනාධිපතිවරයා ෆේල් වෙනවට වඩා භයානක. මේ අපි කරන ඇසස්මන්ට් එක. අපි වැරදි ඇසස්මන්ට් එකකින්. මේ මේ මොහොතේ සෝෂල් මීඩියා හෝ මොනාරා හෝ වෙන දේශපාලනය වැරදි ඇසස්මන්ට් එක. මං කියන්නේ මම යෝජනා කරනවා ඒ වරද කරන්න එපා. මේක වෙන විදිහකට ඇසස් කරන්න. මේක මෙච්චර සරල නෑ. ඒ කියන්නේ මං කියන්නේ මේගොල්ලෝ මාර පොරවල් කියන එකක් නෙමෙයි ඈ. අපි ඊටදී වෙන දුර්වලයි කියන විතරයි මේක තියෙන්නේ. ජනතාව අපි හරි දුර්වලයි. අපි හරි පුංචි. අපි හැම අල්ලගෙන හිටනවා දැන් එයා ෆේල්. දැන් අරයා තමයි එන්න ඕන. මේක මෙච්චර සරල නෑ. ඒ කියන්නේ දන්නම නම් වලින් චීනයි ඉන්දියාවයි ඇමරිකාවයි කියන තුන ගණන් හදුවොත් මේක මෙච්චර සරල නෑ. මං එතනින් ඒ උත්තරේ නවත්තන්න මට හැබැයි ඊළඟ ප්‍රශ්නේ අමතකුණා. මං අහන්නේ එහෙනම් අපි නායකයෙක්ගේ නායක මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන නායකත්ව ලක්ෂණ මොන වගේද? මේ වෙලාවේ නෙමෙයි ඕනම් වෙලාවක බලාපොරොත්තු වෙන නායකත්ව ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් රටක් හරි මොකක් හරි එකක් ගත්තොත් ඇඩ්මිනිස්ට්‍රේට් ඒ කියන්නේ ඔගේ තියෙනෝනේ ආකාර දෙකක්. දැන් මං අපේ මගේ කියන්නේ මගේ කන්නඩින්නේ මට ලෝකේ පේන්නේ. දැන් ගොඩක් කට්ටිය හිතනවා චිත්‍රපටියක පේන පොර ඩිරෙක්ටර්නේ. හැබැයි ඒගොල්ලෝ හිතනවා චිත්‍රපටියක ෂූටින් සෙට් එකෙත් බලේ තියෙන ඩිරෙක්ටර් කියලා. නෑ. චිත්‍රපටියක ෂූටින් සෙට් එකේ ඇඩ්මිනිස්ට්‍රේටිව් පවර්ස් තියෙන්නේ ලයින් ප්‍රොඩියුසර්ට සහ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. චිත්‍රපටියක ඩිරෙක්ටර්ට බෑ ඩිරෙක්ටර් ඉල්ලීමක් කරන්න පුළුවන් හෙට උදේ 6ට අපි ෂූටින් පටන් ගමු කියලා. හැබැයි ඒක තීරණය කරන්නේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. එයා ඇවිල්ලා කියනවා වෙරි සෝරි ලකා. අපි අද පාන්දර 2 වෙනකල් ෂූට් කරා. මොනම හේතුවකටත් ක්‍රූ එකට උදේ 6ට වැඩ දෙන්න බෑ. මට වැඩ දෙන්න පුළුවන් හෙට උදේ 8ට. හේතුව ක්‍රූ එක පැය 6ක් නිදා ගන්න ඕනේ නැත්නම් පැය 5ක් නිදා ගන්න. ඇඩ්මිනිස්ට්‍රේටිව් පවර් එක තියෙන්නේ වෙන කෙනෙක් ළඟ. ඩිරෙක්ටර් ළඟ තමයි ක්‍රියේටිව් පවර් එක තියෙන්නේ. එතකොට අපි දිගින් දිගටම රට පැත්තට ගන්නකො. අපේ රටේ තියෙනවනේ පරිපාලන ආකාර දෙකක්. එකක් දේශපාලනමය පරිපාලන ව්‍යාපෘති. අපි 225 කියන්නේ ඕකට. හැබැයි රට දුවන ඇඩ්මිනිස්ට්‍රේටිව් ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. එතකොට මේ දේශපාලන ඒ කියන්නේ මං කියන්නේ දේශපාලක ඔක්කොම ටික සති දෙකකට හෝල්ඩ් කරා කියන රට මේ විදිහටම දුවන්න ඕනේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ප්‍රොටෝකෝල් එක හරියට යනවා නම් අමාත්‍යංශ ලේකම්වරු ඒ කියන්නේ ජනාධිපති ලේකම්වරයාගේ සිට දැන් මේ වල බලය තමයි ගලවලා ගලලා අරගන්නේ මේ පැත්තට මේක මෙහෙම දුවන්න ඕනේ. එතකොට රට දුවන්න මේගොල්ලෝ එක එකම කරන්න යන්න ඕනේ නැහැ. රට දුවනවා. අපි අවුරුදු ගාණක් තිස්සේ බරපතල වරදක් කරමින් ඉන්නවා මම හිතන්නේ. අපි ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් හොයනවා. ඒක මම කියන ප්‍රශ්න ලේකම් කෙනෙක්. දැන් ඉතින් ඔයා ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් ආවේ. හරි. කොටයි මාත් ඉතාලි ඇඩ්මිනිස්ට්‍රේටර්. ඒක යා අර ආරක්ෂක ලේකම් කාලේ මං කියන්නේ ඔය අනිත් අනිත් චෝදනා ටික පැත්තකට දැම්මොත් එයාට බාර දුන්න වැඩේ යා කරුවානේ. හේතුව ඇඩ්මිනිස්ට්‍රේටර්ගේ වැඩේ ඒක. දැන් මේ මහත්තයාට අපි බාර දුන්නොත් දැන් අපි හිතමුකෝ දැන් එයා කියන්නේ කනේ ඕගොල්ලෝ මොනවද කිව්වත් මම මේක කරනවා. ඇඩ්මිනිස්ට්‍රේටිව් ප්‍රොටෝකෝල් එකේ ඒක. හේතුව දැන් ඔයා යන්නකො ගමක ඔය ප්‍රාදේශීය සභාවේ සෝරි ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිසාපත්තුමෙක් ළඟට හරි කවුරු ළඟට වැඩක් කරගන්න. එයා කියනවා අනේ මට වැඩ මේ වැඩේ කරලා දෙන්න ඕනේ. හැබැයි අහවල් පොතේ අහවල් චක්‍රලේඛයේ අහවල් ඉරෙන් කියලා තියෙනවා එපා කියලා. එයා ඉතින් එහෙට කරන්නේ. අපිට ඕනේ ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් නෙවෙයි අභිෂේක්. අපිට ඕනේ නිර්මාණශීලී නායකයෙක්. අපිට ඕනේ ක්‍රියේටිව් ලීඩර්ෂිප් එකක්. මේ කිසි කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. ඊයක තේරෙන්නේ නැති කියන එක. මේ හැමෝම යෝජනා කරන විල ඇඩ්මිනිස් අපි ආවොත් ඇඩ්මිනිස්ට්‍රේට් කරන්නේ මෙහෙමයි වගේ එකක්. මේ මොහොතේ අපිට තියෙන අර්බුදයට මේ කවුද නිර්මාණශීලී යෝජනාවක් කරලා තියෙන ඔය ඔක්කොම කරන යෝජනා ඔක්කොම ඇඩ්මිනිස්ට්‍රේටිව් ප්‍රොටෝකෝල් එකේ යෝජනා. IMF යන්න අරකට යන්න මෙහෙම බේල් එකක් ගන්න මෙහෙම. අපිට හිතන්නවත් අදහසක් නැහැ. මේකට තියෙන නිර්මාණශීලී අප්‍රෝච් එක මොකද්ද කියන්නේ. දැන් කෙනෙකුට හිනාවෙන්න පුළුවන් කොහොම නිර්මාණශීලී අප්‍රෝච් කොහොමද කියලා. අවුරුදු 20 ගණක් කරගෙන ආපු යුද්ධයකට ඒකේ හැමදාම තිබුණ යුද්ධ කරනවා මිනි මරන මෙහෙම කියලා. මානුෂීය මෙහෙවර මෙහෙ මෙහෙයුම කියලා නමක් දුන්නා. පට්ට ක්‍රියේටිව් නැද්ද? නමක් විදියට හිතන්න. මානුෂීය මෙහෙයුම කියලා නමක් දැම්මා. හමුදාවට තරුණයෝ බඳව ගන්න බැරුව හිටියා. අපි වගේ ඇඩ්වර්ටයිසින් කාර්යෝ කියලා ඇදුවා අපි වෙනුවෙන් අපි කියලා කැම්පේන් එකක්. හමුදාවේ කට්ටියනකොට කට්ටිය පුටුවෙන් නැගිටිනවා. ඇත්ත කතන්දරේ මම ගමකනේ. හමුදාවේ කොල්ලෙක් කෙනෙක් එහෙම නෙමෙයි තත්ත්වය. හමුදාවේ ඒ දවස්වල අපි කාටවත් සල්ලි නැහැනේ. ඉතින් හමුදාවෙන් එන අය ළඟ තමයි සල්ලි තියෙන්නේ. එතකොට ඉන්න ඔක්කොමගේ අම්මලා බය අරුවවට පස්සේ ඕන්නේ නැනවා කට්ටිය. ඊට සර්වර හමුදාවේ පොඩි ගැම්මක් අරගෙන ගහ ගන්නවා, පිස්සු ගෙලිනවා. ඇයි මේ මිනිස්සු විශාල පීඩනයක ඉඳලා ගමට එන්නේ? එතකොට ගම්වල හමුදාවේ කොල්ලෝ නිවාඩුන එකට මාර ප්‍රශ්නයක් ආවා.
ගංගොල විශාල අර්බුදයක් ඇදුණා. විශාල අධ්‍යාපන වසවිමක්නේ තරුණයෝ ගිහිල්ලා වෙපැන්නයක් අරගෙන විශාල පීඩනයක් කැලෑ ඇතුළේ ඉඳලා සල්ලි ගොඩක් කරන ගංගොලට එනවා. අනුරාධපුරේ ගණිකා ව්‍යාපෘතියක් ඇදුණා. මේ ඇවිල්ලා ප්ලේන් වලින් බහින තරුණයන්ගේ සල්ලි ටික හොරා කන. එච්චර ප්‍රශේකින් මේ තරුණයෝ බහින. ඊට තමයි වයිෆ්ටයි අම්මටයි සැලරි එක දාන්න ගත්තේ. මේක මම කියන්නේ ඒකයි මම කියන්නේ හොඳට හොන අරකට ක්‍රියේටිවිටි පාවිච්චි කරන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන් වෙනස් කෙරුවා. ඔබට මතක නම් අපි ඉන්නේ අපි කියලා කැම්පේන් නැතුරු. අපිට පේන ස්ලෝ මෝෂන් වල හමුදා වික්කිනේ බෑග් ගෙල්ලගෙන ලස්සන යුනිෆෝම් ඇඳලා සාමාන්‍ය යුනිෆෝම් ඇඳලා නෙමෙයි ගමට එන්නේ. අර අත මේ ගානට රෝල් කරලා ලොකු බෑග් එකක් මගේ යාළුවෝ ඔක්කොම ගමට ආවේ එහෙම. යුනිෆෝම් වලයි මැරිච්ච දවසට විතරයි අභිෂේක. ගොඩක් කලකට හමුදායි කට්ටිය ගෙදරට යුනිෆෝම් වලින් ගමට ආවේ මැරිච්ච දවසට විතරයි. අපේ ගම් වලට ඔයා ගිහිල්ලා බැලුවොත් මම නාගරිකේ දැන් නගරේ ජීවත් වෙනවා මං ගමේ. සියලු සොහොන්කොත් තියෙන හමුදායි මැරිච්ච අය. ඒ අම්මලා තාත්තලා ලැජ්ජයි ඒ සල්ලි ගන්න. ඒගොල්ලෝ දුකයි ඒ සල්ලි ගන්න. එවලින් හදිනවා අභිෂේක එක්කෝ සොහොන්කොත් එක්කෝ නියම හාමුදුරුවෝ සෙට්ලා ගහනවා පන්සලේ තොරන් ඒ සල්ලි වලින්. ඒ දරුවන්ගේ අම්මලාට තාත්තලාටත් ගියේ නැහැ ඒ සල්ලි. එව්වත් එක එක කල්ලි කොල්ල කෑවා. එව්ව උඩ ඉන්න දේශපාලකයෝ නෙමෙයි කිරු. එතකොට මේ නායකත්වයේ ලක්ෂණ විදිහට අපි දිගින් දිගටම ඉල්ලනම ඇඩ්මිනිස්ට්‍රේෂන් එක. මේ මම පුද්ගලයෙක් විදිහට මම දිගින් දිගටම ඉල්ලන්නේ අපිට එන්න නිර්මාණශීලී නායකත්වය. ඔය ලීකවන්නු කරපු සමහර මං කියන මම ලීකවන්නු වල පුද්ගලිකව කැමති නැහැ ඇත්තටම ඇත්තට. අවංකව කියන්න ඕන. හැබැයි එයා කරපු සමහර දේවල් ඒ ප්‍රොටෝකෝල් වල වැඩ නෙමෙයි. ඒවා හරි ක්‍රියේටිව් වැඩ. දේශපාලනය කියන එකේ මේ 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 ටූල්ස් මැටීරියල්ස් පාවිච්චි කරලා මාර ක්‍රියේෂන්ස් ඒගොල්ලෝ කරනවා. මේ වෙලාවේ ඩුබායි ගහනවා මාර ක්‍රියේටිව් ගේම. මාර ක්‍රියේටිව් වේ වැඩ. අමාරුවෙන් සල්ලි පම්ප් කරලා අති කියන්නේ ඉස්ලාම් බේස් එකක් තියෙන රටක සිංගප්පූරු වගේ හබ් එකක් හදනවා. ක්‍රියේටිව්ලි රින් ගන්න ඒ වලින්. අපි මොකද කරන්නේ? අපි අවුරුදු ගාණක් තිස්සේ අරගෙන එන ඇඩ්මිනිස්ට්‍රේටිව් ප්‍රොටෝකෝල් එක බාර ගන්න. ඒක බලා ගන්න නිදානයක් රකින්න බහිරවේක් වගේ එක එකගේ බහිරව කියන්නේ බෙල්ල කපලා දාපේ උන්නේ එතෙන්ට නිදානේ රකින්න බිලි දුන්නේ උන්නේ අපි තව එක්කෙනෙක් බිල්ලට දෙන්න ඉල්ලන ඌටත් අපි කියනවා බහිර නිදාන රැග්ගෙන හිටපන් පුතාගේ එතකොට මම කියන්නේ නායකත්වයේ ලක්ෂණ විදිහට මම නම් දකින්න ඕනම කෙනෙකුට රැවුල තියෙන එකවත් සද්දෙට කතා කරන එකවත් අර ස්ලෝ මෝෂන් එකෙන් ලංකාවේ නායකව ප්‍රසන්ට් කරන විදිහකුත් අපි තමයි ඒවා කරන්නේ ඇඩ්වර්ටයිසින් ලෝ ඇංගල් කැමරා එක දාලා ටික 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 කරලා නායකයා විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා දාපුවා මේ තමයි ලස්සන එයා තමයි ඒක නියමිටම ෆිට් වෙච්ච එකන රැවුල පෙනුම රෝස පාටයි දැක්කහම කිලෝමීටර 2ක් විතර මෙහා පැත්තේ ලක්ෂයක් මැද මහින්ද රාජපක්ෂ මහත්මයා පේනවනේ හරියට ප්‍රොෆෙසර් සෙට් උනායි ප්‍රොෆයිල් එකට එතකොට අපි ඊට පස්සේනේ දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වුණාම එක්සයිස් කරන්න ගියේ ඒකනේ දැන් මං කියන්නේ මේ අපි මේව කතා කරේ නැත්නම් අපි මේක තේරුම් ගන්න නැහැ අපි එක්සයිස් කරන්න ගියේ ඒකනේ ඇයි මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනාවේ ඒක ගෝල් ෆේස් එකේ සුදු සපත්තු දාලා මේ විශාල චරිතයක් අන්තිම ඇත්තරම හෙවි මිනිස්සෙක් දුවනවා ස්කොඩ් එකට දුවා ගන්න බෑ සමහර ලාවට ජනාධිපතිතුමා දුවන ගම මිනිස්සුන්ට හලෝ කියලා කතා කරනවා ඊළඟට එක්කෙනා හිතන ජනාධිපතිලා කරන්න ඕනේ ඒ වගේ කියලා එතකොට මම කියන්නේ මම යෝජනා කරන නායකයා වෙන්නේ මේකට තියෙන නිර්මාණශීලී අප්‍රෝච් එක මොකද්ද ඔබ කොයිතරම් දුරට දේශපාලනය කියන එකේ වර්තමාන මැටීරියල් පාවිච්චි කරලා අලුත් යමක් හදන්න සූදානම්ද නැත්නම් පරණ ක්‍රමේ මම වඩා හොඳට කරනවා කියලා නම් එන්නේ මම කියන්නේ තව අවුරුදු 100ක් යන්න තව අවුරුදු 1000ක් යන්න අපි මේ විදිහටම ඔබයි මමයි නොවන තව දෙන්නේ මේ ලයිට් වල හැඩේ වෙනස් වෙලා තියෙයි ඇඳුම් වල හැඩේ වෙනස් වෙලා තියෙයි මේ සාකච්ඡාව මෙහෙම කරා එච්චර තමයි දැන් ලකා මේ ඔය අතරේ දැන් උතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ දවස්වල මේ බොහොම ජනප්‍රිය මාතෘකාවක් තමයි ප්‍රායෝගික වාදය ප්‍රැග්මැටික් මේක මේ අපිත් එක්ක මුලින්ම සංවාදයේදී කතාවට ගන්න චම්පික චම්පිකගෙන් අහුවාම චම්පික බොහොම විවෘතව කියනවා මම ප්‍රායෝගික වාදියෙක් කියලා ඊට පස්සේ අපේ සංවාදවලට එන දේශපාලකීන්ගෙන් අපි අහුවාම බොහෝ දෙනෙක් ඒකම කොපි කරලා ඔව් මමත් ප්‍රායෝගික වාදියෙක් කියලා අපිට ඇහිලා තියෙනවා හැබැයි මේක මෙතන කියන්නේ මේක අවස්ථාවක් වෙනවා අපිට ඒ අයව ප්‍රශ්න කරන්න බැරි ඒකට හේතුව අපි දකිනවා අපි දකිනවා ප්‍රායෝගික වාදය අවස්ථාවාදී කියලා ඒකට හේතුව ප්‍රායෝගික වාදී කියලා කියා ගන්න අයට පුළුවන් වෙනවා යම් දිනක තමන් කරන සියලු දේවල් ප්‍රායෝගික වාදය හරහා මම මේ අවස්ථාවට මට ප්‍රායෝගිකව ගන්න තිබුණු
දේ කියලා ඒක සාධාරණීකරණය කරනවා ඒ අය. මේකට හොඳම උදාහරණයක් තමයි අපි චම්පිකගෙන් අහනවා චම්පික තමයි පාර්ලිමේන්තුවට ස්වාමින් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ගෙන එන්නේ. චම්පිකගෙන් අහුවාම චම්පික ඒ වෙලාවේ කියන දේ තමයි ඕ මම ඒ වෙලාවේ ඒක කරා. මොකද ඒක ඒ වෙලාවේදී ගන්න තිබුණ ඩිසිෂන් එකක්. ඒ වෙලාවේදී මට ඒක කරන්න සිද්ධ වුණා. හැබැයි ලකා අදටත් අපි ඒකේ අනිශංස භුක්ති විඳිනවා. අපිට ඒ වගේ ගැලවෙන්න බැරි තරමේ තුවාල ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ තාමත් ජාතිකවාදී කියලා ජාතිවාදී අවසන දේව අද අපේ සමාජය තුළ ගිලා බහැලා මුල් බහැලා තියෙනවා. ඒ අපිට ගලවන්න බැරි තරමට ඒවා දේශපාලකින් තමන්ගේ වාසිතාකා පාවිච්චි කරනවා. ඒ නිසා මේ අපිටත් ඕනේ මේ ප්‍රායෝගිකවාදී කියන මේ වචනේ කඩා ගන්න දිග අරගන්න. ඒක මම මගේ ප්‍රශ්නේ අහන්නේ. ප්‍රායෝගිකවාදී කියන එක ඒක අපි හිතනවා අවස්ථාවාදී කියලා. අපි එහෙම හිතන එක හරියද? එකක් තමයි දැන් ඒක අවස්ථාවාදී කියලා හිතීමේ අරුබුදේ මොකද්ද කියලා මං ආපහු ප්‍රශ්නයක් අහුවොත් අභිෂේකගෙන්. ඒ කියන්නේ දැන් අපි හිතන් ඉඳලා තියනවාද මේ ඉන්න දේශපාලකයෝ මරුයි කියලා. දැන් මට හිතනවා එතකොට මේ ප්‍රශ්නේ ඇතුලේ තියනවා කියලා මේ හිටපු ඉන්න කට්ටිය මරුයි කියලා අපි හිතන් ඉඳලා වගේ එකක්. මම කියන්නේ මම ඒකයි කියන්නේ මේගොල්ලෝ වික්ටිම්ස්ලා කියලා. මේ හැමෝම අවස්ථාවට තමයි රියැක්ට් කරලා තියෙන්නේ අභිෂේක්. මේ හැමෝම මෙතනින් යන්න වෙන මොකුත් කරලා නැහැ. 2005 වෙනකොට යුද්ධයේ මහින්ද රාජපක්ෂ මහත්තයා අවස්ථාවට රියැක්ට් කෙරුවා. ඉතින් මං කියන්නේ ඒත් ප්‍රායෝගිකවාදීක් වෙන්නේ නැති. මොකද කරන්නේ? ඉතින් මට වෙන මොකුත් කරන්න තිබ්බේ නැහැ ගහන්න තමයි තිබුණේ කියන්නේ. ඕක නෙවෙයි කියන්නේ. එතකොට මම කියන්නේ ඒගොල්ලෝ එහෙම කියන එක හොඳයි අවංකයි කියලා. මට හිතෙන්නේ ඒගොල්ලෝ හරි අවංකයි එහෙම කියන්න. වෙන වෙන වැල්වට අරන් කියන්නේ නැතුව ඒ වෙලාවෙ ඉතින් කරන්න තිබුණේ ඒක තමයි කියලා ඒගොල්ලෝ කියන එක මට අනුව මාර අවංකයි. ඒ කියන්නේ දැන් ඔබ ඒ නම සඳහන් කරපු නිසා පාඩලි චම්පි කරනවා වගේ කියනවනේ ඒ වෙලාවේ ඒක තමයි කරන්න තිබුණේ කියලා මම කියන්නේ ඒක මට අනුව එන අවංකයි. හේතුව අපිනේ කියන්නේ ඒ වෙලාවේ ඒක නෙමෙයි කරන්න තිබ්බේ කියලා. අපි ජනතාව විදිහට දැන් කියනවා ඒ වෙලාවේ ඒක නෙමෙයි කරන්න තිබුණේ. එහෙම කියපු ජනතාව එදා හාමුදුරුවෝ කිය 10ද 12ද යවුනේ පාර්ලිමේන්තුවේ. එතකොට දැන් මේක මම කියන්නේ ප්‍රායෝගිකවාදයේ හරි මොකක් හරි එකකට වැඩි මෙතන නැවත තියෙන්නේ අපි යාව පත් කරනවා தத்துவයකට. අපි ඒගොල්ලන් පත් කරනවා தத்துவයකට ඇත්තට මේ මිනිසුන්ට වෙන කරන්න දෙයක්වත් නැතුව ඉති අපි ඒක. ඉතින් දැන් අපි උකට මං කියන්නේ ඔගේ දැන් එකීකට ලස්සන වචන එනවනේ. ඒ කියන්නේ අපි මේ තියෙන தত্ত্ব දැන් මං කියන්නේ තියෙන தত্ত্ব නෙමෙයිනේ අරුබුදේ. අපි මේ ප්‍රශ්න ටික ඔක්කොම හදාගන්න தত্ত্বේ විග්‍රහ කරන්න ගියාමනේ. දැන් මේ තියෙන தত্ত্বේ විග්‍රහ කරන්න කියලා තමයි මේ කොම්ප්ලිකේට් කරගන්නේ. මේවා හරි සරල දේවල්. අපි හැමෝම ප්‍රායෝගිකවාදීන් එක්තරා දුරකට. එතකොට යම් යම් දෘෂ්ටිවාද ඇවිල්ලා මේ ප්‍රායෝගිකවාදී තියෙන මොහොතේ අරුබුදේ අනාගත ප්‍රතිඵලය පෙන්වනවා. දෘෂ්ටිවාද එන්නේ දර්ශනවාදී නොයෙකුත් දේවල් එන්නේ විවිධ දර්ශන ඇවිල්ලා ප්‍රෙඩික් කරනවා. ඔබ ප්‍රායෝගිකව මේ මොහොතේ මේක කරපුවාම අසම්භාව්‍ය ක්‍රියාවක් වගේ එකක් කියනවා. අනාගතේ මේක මෙසේ වෙයි. ප්‍රායෝගිකවාදී කියන අනාගතේනේ මචං ඒක වෙන්නේ. මේ වෙලාවේ කරන්න තියෙන්නේ මේක කියන්නේ. මම කියන්නේ කවුරුන් කියනවනම් මම ප්‍රායෝගිකවාදී කියලා මං කියන අහස හොඳයි තියෙන. තාම හොඳයි. ඔය අවංකයි. හැබැයි අපිට අවංක කට්ටිය වැඩක් නැහැ මේ වැඩේට. අපිට ඕනේ එහෙම අවංක උත්තර දෙන්න ඇති තක්කඩි මම කියන්නේ. හේතුව මට ඕනේ දේශපාලකයෙක්. මම මෙතෙන්ට මම කියන්නේ ජෙහාන් ගේ චරිතයෙන් මං කියන්නේ. මම මෙතෙන්ට මම ඔය ඉස්සර මේ අපේ හිටියා මාර් මේ නම් කියන්න බැරිම දෙන්නේ සහෝදරවරු දෙන්නේ දෙන්නම ඉතින් තාම දක්ෂව සමහර දේවල් වලට. මම කියන්නේ එකෙක් මෙතන ඉන්න පූසට ගහනවා ගලේ. එකෙක් ඉන්න මෙතන ඉන්න පූසෙකට මෙහෙම කරලා ගහනවා පාර. මේ පූස පයින්නවා තාප්පෙට. තාප්පෙ දිගේ පැනලා ඌ දුවගෙන යනවා එහා පැත්තේ ගෙදර අතර බහිනවා. ගෙදර අතර බහිනකොට එතන ඉන්න නෝන කෙනෙක් හාල් කර කර පූස බහින සද්දෙට එයා බය වෙලා කෑ ගහනවා. කෑ ගහලා එයා යටිගිරියෙන් කෑ ගහගෙන පයින්නවා. එයා පයින්න සද්දෙට අපි හිතමුකෝ තව එක්කෙනෙක් ගිහලා හැප්පෙනවා මොකක් හරි එක. ඔන්න ඔය වගේ විශාල ව්‍යාපෘතියක් පූසට ගහපෙකින් පස්සේ වෙලා එහා ගෙදර අඹ ගහ හෙල්ලෙනවා. එහා ගෙදර අඹ ගහ හෙල්ලෙනකොට අර පූසට ගහපෙකා නෙමෙයි අනිත් එකා ඉන්නේ. ඌ ඉන්නවා රෙද්දෙලන් අඹ ගහයට. එතකොට මම කියන්නේ අපිට ඕනේ එහෙම එකෙක් නායකයෙක් විදිහට. අපිට ඕනේ ඉන්දියන් කාර්යයට hina මූණ පෙන්නලා මිනිහට අරින්න පුළුවන් පොරක්. මගේ භාෂාවෙන් කිව්වොත්. ඒ කියන්නේ චීනටත් එන්න කියලා, ඉන්දියන් කාර්යයටත් එන්න කියලා, ඇමරිකන් කාර්යයටත් එන්න කියලා තුන් දෙනාම එක කාමරයකට දානකම් පිටිපස්සෙන් වෙන ගේමක් ගන්න පුළුවන් කරත් අපිට ඕනේ.
ප්‍රායෝගිකවාදී වගේ කට්ටිය මම ගැන හරි අහිංසකයි කියලා. දෙන්න තියෙන අහිංසකම උත්තරේ නේ අභිෂේක වෙ. දැන් 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 උදාහරණයක් විදිහට ගත්තා අපි හිතමුකෝ ලක්මාල් ධර්මරත්න කවුරු හරි තරුණියක් එක්ක සම්බන්ධකමක් හදාගන්නවා. ලකා අයියා එන්න දැන් පැටලිල්ලක් හදාගෙන. ඕක මාට් වෙනවා චමරිට. මගේ බිරිඳට. දැන් මට දෙන්න තියෙන අහිංසකම උත්තරේ මොකද්ද? මම ප්‍රායෝගිකවාදී බබා ඒ වෙලාවේ ඒක එහෙම තමයි වුනේ කියලා. තව සරල උත්තරේ එක. අවංක ඊ උත්තරේ. ඒ වෙලාවේ ඒක තමයි කරන්න තිබුණේ. හැබැයි මට ඔළුවක් තියෙනවා නම් දැන් මම මේක කළොත් මේකෙ මෙහෙම ප්‍රතිඵල ටිකක් එන්න පුළුවන්. මම අද මේක උත්තරේ විදිහට ගත්තා. මගේ ආසාව නැත්තම් මගේ ලාලසාව මොකක් හරි මගුලක් විදිහට මම මේක ගත්තා නම් මේකේ අනාගත ප්‍රතිඵල මොනවාද කියන එක ඇසස් කරන්න පුළුවන් නම් මට එතෙන්දි මං තක්කඩිය කැමයි. මං ඒ තක්කඩිය කියන එකට මං හරි ආසයි තක්කඩිය උන්ට. ඔය එහෙන අහිංසක වාක්‍ය උන්ටදී තක්කඩිය මරු මං කියන්නේ. දැන් අපි ඔය එහෙන තක්කඩිය කියලා මේ දේශපාලකයන් බයිනේ මං කියන්නේ මේ බබ්බු ටිකක්. මේ කොහෙද තක්කඩිය? තක්කඩියගේ ලොකුම එක තමයි ඌ අපිට තක්කඩිය කියලා පේන්නේ. යමෙක් කපටියෙක් නම් ඔයාට ඌ කපටිය කියලා පේන දෙන්නේ ඌ කපටි නෑ. දැන් කපටියෙක් නම් ඌ කපටි කියලා පේන්න බෑනේ. ඒකනේ ඌ කපටික මේ මූලික ලක්ෂණ නේද? එතකොට යමෙක් කියනවා නම් මා ප්‍රායෝගිකවාදී කියලා පාඩලි ජම්පි කරනවා කියන බුල මං කියන්නේ ඒ මහත්යත් අනිත් සියලු මහත්තුරුත් ප්‍රායෝගිකවාදීන් තමයි මම කියන්නේ. නොකියුවට. යමෙක් කියනවා නම් තමා ප්‍රායෝගිකවාදී කියලා මං කියන හොිතා මං කියන එක්තරා විදිහක අවංක මිනිහෙක්. මට අනු. මම මේ කිසිම දේශපාලකෙක් එහෙම තරහක් නෑ අපිසේ. මම මේගොල්ලෝ යාළුත් නෑ. කිසිම යාළුවෙක් නෑ මට දේශපාලනේ. කිසිම තරහකුත් නෑ. එතකොට එයා හරි අවංකයි. ඒගොල්ලෝ ඔක්කොම කට්ටිය අවංක ඇති. මම කියන්නේ එහෙම අවංක වෙන්න එපා. පින් සිද්ධ වෙයි අපි වෙනුවෙන් ඕගොල්ලෝ දැන් අපි අපේ පාලකයෝනේ. අවංක වෙන්න එපා. ගේම් ගහන්න මේක ඇතුලේ. අද මේක කරනකොට හිතන්න අවුරුදු 8කදී මේක මෙහෙම වෙනවා. ඇසස් කරන්න. ගණන් හදන්න. සරල උත්තරේ මම මේකයි කියන්නේ. මටත් මගේ නෝනාට ඉස්සරහා කියන්න පුළුවන්. ඉතාලම ප්‍රායෝගිකවාදීක විදිහට සුදෝ ඒක එහෙම වුණා. නේද දැන් දැන් ඔය පෙම්වතුන් පෙම්වතියන් විදිහට තරුණ ළමයි දැන් ලංකා කන්‍යා භාවයේ මාර වැඩක් නේ කාමරවලට ගියපුවාම ප්‍රායෝගිකවාදයක් තමයි ඊතර වෙන්නේ. මේ මොහොතේ අපේ හැඟීම් ඇවිස්සලා ඒක වුණා. නමුත් ඒකේ තේරුම අපිට මේක මෙහෙම කරන්න පුළුවන් වගේ නෙමෙයි කියලා දෙබසක් කියනවා ඊට පස්සේ. එතකොට ඒ වෙලාවේ වෙච්ච ඇක්ෂන් එක සාධාරණීකරණය වෙන වර්තමාන ප්‍රකාශය. මම කියන්නේ ඔය දැන් ඔබ නමක් කියපු නිසා මට ඒ නම කෝට් කරන්න වෙනවා. පාටලි මේ කියන එකම අනිත් කට්ටියත් එහෙමම තමයි කරලා තියෙන්නේ. ඔබ ඇහුවොත් මේ දේශපාලකයන් ළඟින් ළඟින් ගිහිල්ලා හැම එක්කෙනාම JR ගෙන් ඇහුවොත් 1973 ඇයි ජනාධිපතිතුමා ව්‍යුහතරතිකේ ගෙනාවේ JR ජයවර්ධන මහත්තයා මේ ඉන්දුලංකා ගිවිසුම ගැනත් ඒ කතාවම කියලා තියෙනවා. ඒක එහෙම නොකරනම් මේක ඇවිල්ලා 65 වෙනිද 68 වෙනිද ප්‍රාන්තේ ඉන්දියා කියලා. ප්‍රායෝගිකවාදී. ඒ වෙලාවේ ඒක තමයි උත්තරේ. හැබැයි ඒකෙන් හදපු රිසල්ට්ස් ටික අපිට ඕනේ අභිෂේක. මම කියන්නේ මම නැවත මේක බැරි වෙලා හරි අහම්බකින් හෝ පාටලිත් බලනවනම් මම යාටත් යෝජනා කරනවා සහෝදරයා ඔබ මේ මොහොතේ අනුර කුමාර දිසානායක පාටලි චම්පකරණවක ගෝඨාභය රාජපක්ෂ ඔය ගොඩේ ඉතින් අපි බොරුවට කියන්නේ නැතු ඉන්න ඕනේ නෑනේ නාමල් රාජපක්ෂත් ඉන්නවනේ හජිත් ප්‍රේමදාස මහත්තයත් ඉන්නවා හජිතුයි නාමලි පොඩ්ඩක් එක කැටගරියකටනේ වැටෙන්නේ තාත්තලාගේ දරුවෝ විදිහට එතකොට මේ හැමෝටම මම කියන්නේ සහෝදරවරුනි අපි කැමති වුණත් අකමැති වුණත් මේ ෆිල්ටරෙන් පෙරලා ඕගොල්ලෝ තමයි දැන් මේ 6 දෙනා අර ක්‍රිකට් ටීම් එකේ 11 ඉන්නේ. ඔය හොඳම ගහන 11 නෙමෙයිනේ අභිෂේක. හොඳම ගහන 11 නෙමෙයි හැමදාම ක්‍රිකට් ටීම් එකේ ඉන්නේ 11. හොඳම ගහන 100කින් විතර එක එක ෆිල්ටර්ස් වලින් කැපිලා ආපු 11ක් කොයි ඉන්නේ. ඒ වගේ ඉතින් මේ ඉන්න කට්ටියන් ඔය ආපු මම කියන්නේ ඕගොල්ලන්ට පුළුවන් නම් ප්‍රෙඩික් කරලා ගේමක් ගහන්න රටත් එක්ක. දැන් ඔය අපේ කට්ටිය හිතනවානේ දේශපාලකයෝ මාර ගේම් ගහනවා කියලා. නෑ අභිෂේක. ඒක තමයි අපි අර පිටරට චිත්‍රවලින් බලලා මෙහෙය ගැන හදන්නේ දැන්. අපි පිටරට චිත්‍රවලින් බැලුවාම ඒවට අපි ළඟ නැහැනේ. උන් සුදුහම තියෙනේ උන්නේ. ඒතර අපි බලනවා මෙහෙ කවුද මේ වගේ එකට දාගන්න පුළුවන් එක. ආ හවලා. වැසිල් මහත්තයා මාර ගේම් කාර් එක මංගල පට්ට ගේම් ආ වගේ එකක් අපි දා. මං කියන්නේ මං හිතන්නේ ඒගොල්ලෝ එහෙම ගේම්. ඒගොල්ලෝ එහෙම ගේම් ගැහුවා නම් අපි අද මෙහෙම ඉන්න බෑ. ඒක නිසා මම ප්‍රායෝගිකවාදීන්ට යෝජනා කරන්නේ. ඔගොල්ලෝ හරි අවංකයි. ඉතින් මං කියන්නේ අවංක වෙන්න එපා. තවදුරටත් අපිට අවංක මිනිස්සු අවුරුදු කියන මේ ප්‍රායෝගිකවාදීන් අවංක නම් 48 ඉඳලා මේ අවංක පොරවල්ලානේ අපිත් එක්ක ඉඳලා තියෙන විශේෂ. ඉතින් තවදුරටත් අවංකකම රිසල්ට් එන්නේ නැහැ කියලාම දැන් අපිට පේනවා.
අපි යෝජනා කරනවා මම යෝජනා කරනවා පුරවැසියෙක් ලෙස පින් සිද්ධේ යවංකනොයි අපිත් එක්ක ගේම් ගන්න ලෝකෙත් එක්ක ගේම් ගන්න අද ඔබ ගන්න තීරණේ ප්‍රතිඵලය ප්‍රෙඩික් කරන්න අවුරුදු 20කට අපේ අධ්‍යාපන ව්‍යාපෘතියේ තියෙන ප්‍රශ්නේ අපි එතන අද මම ඉදිරියට උත්තර ටික දීගෙන යන්නම් අභිෂේක ඔබ අවශ්‍ය තැනකින් කපලා ගන්න මේක අපේ කිසිම අධ්‍යාපන ව්‍යාපෘතියක තියනවාද අද එක වසරට එන ළමයා අද 2022 එක වසරට එන ළමයා අවුරුදු 19කට පස්සේ ඒ කියන්නේ 2041ද 31ද 32යි 41යි 2041 උසස් පෙළ ඉවරලා ලෝකයට එනවා දැන් 2041 ලෝකයේ කෙබඳුද 2041 ජොබ් ඔපචුනිටීස් කෙබඳුද 2041 ලෝකේ මේ වෙනයි මොනවද දන්නේ ලෝකේ හිතලා තියෙන 2041 අපි හිතලා නැහැ එතකොට අපි ගහන ගේම මොකද්ද මේ අපි ගහන ගේම තමයි අරූට වැඩිය මං හොඳයි කියන එක ක්‍රියේටිව්ලි කියන්නේ අපි දඟලන්නේම අපි ගේම් ගහනෙම උට වඩා මං හොඳයි උන්ට වඩා අපි හොඳයි මුන්ට වඩා මුන් හොඳයි කියන එක කියන්නේ එතන ඉහා ගේමක් අපි ගහලා නැහැ ඉතින් මම කියන්නේ ඔබතුමාලා අවුරුදු ගාණක් ප්‍රායෝගිකවාදී තමයි ඉඳලා තියෙන්නේ ඒකට අපේ ගෞරවය පිළිගන්න හිට ඉඳලා පුළුවන් නම් එහෙම නොවී ඉන්න මට ඒක පේන්නේ විදියට අපි ගේම් කාරෙක්ෙන් එක මරු ඉතින් මේ බොහොම ස්තුතියි ලකා අපිට ඕන වුණා ලංකාවේ දේශපාලනය වෙනත් තැනකින් අපි කියව ගන්න තැනට වඩා වෙනත් තැනක ඉඳලා ඒක කියව ගන්න ඒ නිසාමයි අපි ඔබට මේ සංවාදයට ආරාධනා කරන්නේ අපි මේ සංවාදය වෙනුවෙන් කාලයක් බලන් හිටියා ඒකත් කියන්න ඕන ඉතින් බොහොම ස්තුතියි බොහොම වටිනා කාලයක් බොහොම වටිනා සංවාදයක් බොහොම ස්තුතියි මම පොඩි දෙයක් කියන්නම් මේක අවසන් වෙන්න කලින් අපි ඒකයි තමයි මම දැන් මේක TV එකේ මොකක්ද YouTube එකේ යන නිසා මම ගොඩාක් වෙලාවට මේ වීඩියෝ සංවාද මගහරිනවා ඉන්ටර්විව්ස් මගහරිනවා ඒකට මට මගේ පුද්ගලික හේතු ගොඩක් තියෙනවා ඉතින් ඒක නිසා මම යම්කිසි වෙලාවකදී යම්කිසි කාලයක ගනුදෙනුවකට පස්සේ යමෙක් එක්ක කතා කරන්න කැමති වෙනවා හෝ තීරණය කරනවා ඒකෙන් මම කියන්නේ මොනවාද ඒකෙන් එන ප්‍රතිඵලය මොකද කියලා මම හිතන්නේ නැහැ අත්‍තරම ඒ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම ඕනම ඉන්ටර්විව් එකකට ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා තියෙන්නේ ඉතින් මම මේක මේ අවස්ථාව පාවිච්චි කරනවා මම කාලයකට පස්සේ මේ යම ගැපිය වෙන නිසා මම ගැන එහෙම හાર્ඩ් ෆීලිං එකක් තියාගන්න එපා ඔබ සියලු දෙනා එක්ක මම කතා කරන්නම් මගේ ඊළඟ නිර්මාණ එළියට ආපුවාම මම නිර්මාණකාරයෙක් මම ඒව ගැන විතරයි කතා කරන්නේ මේකත් මම කතා කරන්නේ චිත්‍රපටියක කැලලක් විදිහටම විතරයි මම කියනවා ඇප්ලයි කරගන්න ඕ ඇප්ලයි කරනව ගන්න එක ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් මට මේක තවත් එක චිත්‍රපටියක් විතරයි මේ චිත්‍රපටියේ 169ත් 155ත් තවත් කීයද මන් දැන ඉන්නේ ඔක්කොමත් එක මමත් ප්‍රේක්ෂකෙක් ඉතින් ඒක නිසා මං කියන්නේ මං ගැන වරදවා වැටීම තියෙනවා මම දැන් එයා SLV ලොග් එකත් එක්ක කරා වගේ එකක් එහෙම එකක් නෑ මට අපි යම් කිසි සංවාදයක හිටියා බ්‍රූනෝ සහෝදරයා අපි මේ යම් කිසි කතා බහක හිටියා ඒ කතා බහේ ප්‍රතිඵලයක් විදිහට තමයි මං ආවේ ඉතින් ස්තුතිය කියන එක හරි ලාභ වචනයක් ඒක නිසා මං ඒක නොකිය මං කියන්නේ ඔබට හොඳයි නම් මේ සංවාදය මොකද කියන්නේ ඔබේ සතුට මගේ සතුටයි ජය වේවා